කවුණාවන්ත ගුණබර සත්පුරුස පිින්වතුනේ සේම සංසුරාදා දිනකම සිලුකරුන් ලබන ධර්මසාකච්ඡා වැඩසටහම් මාලාවී විසි එක් වුණ වැඩසටහනයි අද දවසේදීත් ඒ රත්නපුර පදිංචි සුපිංවත්‍ර්‍යාපාරික ජයිලාල් පේමසිංහ මැතිතුන් පින්වන්ත සාන්තිරන්තුන්ග මැතිනය දූ දරුවන් මති නිර්මාණය කළ මිනිපුර අමාස්සාන්ධ තපුවනාරාණ සේනාසනය සිට සජීවීව ආරම්භ කරන්නේ. සමන්තාචක්කවාලීසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මාංමුනිරාජස්සය सुनन्तु सग्मुकदं दं स काल अयन् बदन्ता दं साल अयन् बदन्ता दम्म साल अयन् बदन्ता නමෝටසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුෝටසේ භගවතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුෝටසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ අවනාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ත්නේ තත්නපුර පදිංචි සුපින්වත්‍ර්‍යාපාරික ජයලාල් පිමසිංහ මැතිතුන් එම පිම්බර සාන්තිරන්තුන්ග මැතිනය දූ දරුවන් විසි නිර්මාණය කළ මිනිපුරේ අමාසාධ තපුුවනාරණශීනාසනය සිට විසි එක්වන දර්ම සාකච්ඡා වැරසටහනයි මේ ආරම්භ කරන්නේ. පිංවත්නේ වඇත්තුව හලතියෙන පලවෙනි ප්‍රස්්නේ තමයි පංවාත් ස්වාමින් වහන්සේට නමස්කාරවීවා. කටවචනයෙන් රැකගෙන ආබුද්ධ වචනය ගන්තාරූඩ කිරීමේදී අඩුපාඩු සිදවී ඇතිබව කියමින් මීදිනවල පෝස්ට පලවී මේ දුරුමතයේ පිළිබඳව පැහැදිලි කරදිනමින් ඉල්ලා සිටිමි කියලා. සත් පුරුස්ස පිංුවත්නේ කටවචනයේ රැකගෙන ආ බුද්ධ වචනය කියනකොට. ඔේතු අවබෝධ කරගෙන ඒ කිය කියන්නේ එදා සියුපිලිසිම්බියාපත් මහරාත් බවටිහිම පත්වෙලා. ඒවාගේම දැනගත්ත ධර්මයේ පිළිපැදලා මහරහතන් වහන්සේලා බවට පත් වන උත්තමයන් වහන්සේලා, ඒ කටපාඩයන් කරගත් ධර්මය අවබෝති කර ගත් ධර්මය දරං හිටී බව අමතයක් කරන්න එපා. පින්වත්න කටවචනයෙන් බානක පරම්පරාවෙන් සී සද්ධර්මය ඇගෙනෙන ආකාරය පළවැනි ධර්ම සංගායනාවේදී බානක පරම්පරාවංගලට පගරමින් එදා කටයුතු මහාකාර්ශභ මහරාතන් වහන්සේ පමක මහරාතන් වහන්සේ විසින් සලස් වන්නට එත්නා එන් පස සසුංගත වන පින්වා ස්වාමින් වහන්සේලා ඒ කටපාඩයන් කරගෙන ධර්මය ධරමෙන් කටයුතු කළා වගේම අමතයකාන්‍යපා උතුම් සී සද්ධර්මය පිළිපදමින් මඟපල් ලැබූ බවත්. එ මඟපාල් ලැබු තමන් වහන්සේලා ධර්මා වූදී ලැබු, ඒ උතුම් සී සද්ධර්මය සංගරාත්නය ඉතාම සුරස්තතු ඊරංග පරම්පරාවටත් කියල දුන්නා. ඒ ඟ පරම්පරාවටත් කියල දන්නා. සම්මා සම්බුදු මෑණියන් වහන්සේ වැඩ ඉන්න කාලෙද. පිින්වත්නේ ගන්තතුූරයේ විදසනා දූරය කළ දූර දෙකම තිබ්බා. ඒ දූර දෙක පසුකාලේ ඇතුවන දූර නෙමේ. ඒ දූර දෙකම ඇතුුණේ සත්පුලස පින්වර්නේ සම්මා සම්බුදු මෑණියන් වහන්සේ ජීවමානව වැඩහිටේ දරමාන කාලයේදීමයි. එතකොට ඒ දූර දෙක එදා තිබුණත් ඒම තමයි මැනවිම්පිංවර්ත්නි මැනවින් කාලයා ඉදිරියේ සද්ධර්මය අතූදහන් වන්නට ඉද නොදී පවත්තාගෙන එන වැඩ පිරිවෙලක් විදිහට බානක පරම්පරා ඇති වනේ. එතනදී ඒ බානක පරම්පරාවල් ඉතාම සුරක්ෂිත කමයක් අනුගමනය කලාා. ඒ අනුගමනය කරකු ක්‍රමය ඉතාවාම සුරක්ෂිතයි උන් වහන්සේලා පරම්පරාවං අනිකුත් මේ ස්වාමින් වහන්සේලාට ධර්මය උගවමින් ඒ සියරු සංගරාත්නයේ දැනමේ දැනීගෙනගෙන කටයුතු කර ලොකු වැඩ පිළිවෙලාත් තිබා. සී සත්ධර්මය ලෝවසියාන්ට ලැබෙන්න්නේ ඉතාම කලාාතුරකින්. ලැබුණු සේසත් ධර්මය මුතුමැණක් දියමන්තිවට වඩා වටිනා දෙයක්. මුළු ජීවිත පරිත්‍යයාගේම පරිසංකරගන්න ඕන රැකගන්නට ඕන. මහනීය සම්පතක් ඒ මහනීය සම්පත එක උකුරක්වත් වෙනස් නොවන ආකාරයට අතීත මහා සංගරත්නය රැකගත්තා. වර්තමානයේද කවුරුහු කෙනෙක් කියනවා නම් ත්‍රිපිටක බුද්ධ වචනය ගන්තාරූඩ කිරීමේ දී අඩුපාඩු සිදුවනා කියලා පිින්වුවත්නී ඒ ඇත්තුෝ මහරාහතන් වහන්සේලා . ගන්තාරෝඩ කළබව දන්නේ නැහැ. ඒ ඇත්තුූ විධාකාර පුද්ගලික මත තමයි ඒ කියන්නේ. පින්වුවත්න ගන්තතූරයේ විදාසනා දූරයේ කියන පිින්වත්න මේ දූර දෙක එදත්මැනිවින් තිබුණ පසතිපිටක බුද්ධ වචනය රැකිරිගෙන ආ ඒ මහා සංගරත්නයේ පරම්පරාවක් ඉතාම පැහැදිලිව තිබබ ඒ පරම්පරා පිළිබඳව මේ විදිහයට පින්වන සඳහන් වෙනවා. විසේසම උපාලී මහතරුන් වහන්සේ ඒවාගේ මහාකාසේ මහතෙරුන් වහන්සේ. ඒවාගේම ආනන්ද මහාතෙරුන් වහන්සේ සැරියුත්මගලා මහරාතන් වහන්සේලාගේ සිස්ස පරම්පරා ආද ඒ භානක පරම්පරා. විසරී පැත්මේ පවතින මල්ගුඩක් වගේ තියෙන සිල්සත් ධර්මය. ඒකරාසී කරගෙන ධර්මී පැවැත්මට කටපාඩන් කරගෙන පවත්තාගෙනයන ක්‍රමේ සකස් කර ගත්තා. ඉන් පස්සේ ඒ දාසක මහතෙරුන් වහන්සේ. සෝනක මහතරුන් වහන්සේ සිග්ග මහතරුන් වහන්සේ මොග්ගලී පුතතිස්ව මහතරුන් වහන්සේ මෙහි දඹදී වැඩි හිටිය ඒ මහාතෙරුන් වහන්සේලාගේ පරම්පරාවේ නායකත්්‍යයදරු සංග ස්තවිරියන් වහන්සේලා. ලංකාවීදීමහිදු මහරාතන් වහන්සේ ඉට්ටිය උත්තිය සම්බල බදධසාලඒ මහරාතන් වහන්සේලා. එවගේ ලංකාවී පළමු මහරාතන් වහන්සේ. මහා අරිට්ඨ මහරාතන් වහන්සේ. ඒවගේම තිස්ස දත්ත මහාතිරුන් වහන්සේ. කාලෙ සුමනතිරුන් වහන්සේ, දීග සුමනතිරුන් වහන්සේ. ඒවාගේ දෙවන කාල සුමනතිරුන් වහන්සේ, නාගතිරුන් වහන්සේ බුද්ධරක් ඉත තිරුන් වහස ති තිස්සතිරුන් වහන්සේ, දීවතිරුන් වහන්සේ. සුමනතිරුන් වහස චූලනාගතිරුන් වහන්සේ රෝහණ දම්ම පාලතිරුන් වහන්සේ. කීමතරුන් හසේ උපතිස්වතෙරුන් හසේ පුස්සදීවතෙරුන් වහන්ස සුමනතෙරුන් හන්සේ පුස්සතෙරුන් වහන්සේ මහාසීවතෙරුන් හසේ උපාලිතෙරුන් වහන්සේ මහානාගතෙරුන් වහන්සේ අභේතෙරුන් හන්සේ තිස්සතෙරුන් හන්සේ පුත්සතෙරුන් හන්සේ චූලාබීතෙරුන් වහන්සේ සිවතෙරුන් වහන්සේ පුස්සතෙරුන් හන්සේ අදීවිදිහට න අපිට හම්බ වෙනවා ඒ අතීතයේසි සත්ධර්මය රැකගත්ත ඒ පරම්පරාවී නායකත්්‍යය දරු ඒ පිම්බර උත්තම රහතන් වහන්සේලාගේ පරපුර. මේ මහරාතන් වහන්සේලා ඉතාම සුරක්සිතව සි සත්්ධර්මය මැනවින් ආරක්ෂා කරගත්තා පින්වර්ත්නේ එහි කිසිදු අඩුපාඩුවක් උනේ නැහැ තිිපිටකේ ගන්තාරූඩ කරන කොටාත්. එහි කිසිදු වචනයක් වෙනස් නොවන ආකාරයට භානක පරම්පරා පවත්තාගෙන ආවා. එතිපිටක බුද්ධ වචිනයේ ගන්තාරූඩ කිරීමෙන් අනතුරුව. වලගම්බාරැත්තුමාය කාලේ. ගන්තාරූඩ කිරීමෙන් අනතුරුවත් සෑහෙන කාලයක් යනකං භානකය පරම්පරා පිළිබඳව සඳහන් වෙනවා. පින්වත්නී භානක පරම්පරා ඒ තරම් සක්විය ව නැත්නම්. කොහොමද තිපිටගේ ගන්තාරූඩ කළාට පස්සේ සතවර්ස කීපයක් යැනකං භානක පරම්පරා සක්්‍රියව තිබුණේ මේ විදිහට පින්වත්නී ඉතාම පිරිසතුයි ටිපිටක බුද්ධ වචනය අන්සමාත්‍රයකවත් වරදයක් නැහැ කටවචනය රැගගෙන ආ බුද්ධ වචනය කටවචනයකි. වචනී භාවිතා කරන කොටම, පින්වත්නී ඉතින්දී අන්තයකද ගිහිලා තියෙනවා මොකද එතනදි මොක පරම්පරා ගතව. පින්වර්ත්නී තමන් වහන්සේලා අවබෝධ කරගෙන, අවබෝධ කරගන්නට හැදෑරූසි සද්ධර්මය අවබෝධ කරගන්නට තමන් වහන්සේලා විසින් දැනීගෙන ගතස සද්ධර්මය එයා කාරයම අවබෝධ කරගෙන එයා කාරයම එදා තිබුණ විදිහටම පසු පස පරම්පරාවට පවත්තාගෙන ආපු ඉතාම පැහැදිලි විනිවිධභාවයක් තියෙන ඉතාම සුරක් සිත වැඩ පිළිවෙලක් තමයි පින්වර්ණ එදාමක පරම්පරාගතව පවත්තාගෙන. ආවිේ මතක තබා ගන්න එක්ස්වාමීින් වහන්සේ නමක් ස්වාමීන් වහන්සල දෙනමක් මහරාතන් වහසල දෙතුන් නමක් විසින් කටපාඩන් කරගෙන ආවි නැහැ. ඒ දා වැඩ හිටියානයි යම්තාක් සංගරාත්නය ඒ සීලුම සංගරාත්නය අනිවාරම පැවිදි වූවාට පස්සේ. සත්්ධර්මය කටපාඩයන් කරගෙන එන පරම්පරාවල් ඔස්සේ කටයුතු කරගෙන එනවා පැවුතු වනාට පස්සේ ධර්මය ඉගෙනගත යුතුමයි ඉගෙන ගත්තුත් තමයි පින්වර්ත්න පිළිපැත්ලා පයෝජනගන්න පුළුවන්කම ලැබෙන්නේ. එදා පයෝජයෙන් ලැබූ සියලු සංගරත්නය පිළිපැදසී සද්ධර්මය පින්වර්ත්නී ඉතා මැනවින් බානක පරම්පරාවන් ගෙන්සුරක් සිතවාස සද්ධර්මය එදා වළගම්බාරත්තුමයි කාල්දි ගන්තාරෝඩ කලා. එහි කිසිදු වෙනසක් නැහැ අන්සු මාත්්‍රයකවත් වෙනසක් නෑ මුළු ත්‍රිපිටකීම අලලා ගත්තහම ඉතා පැහැදිලිව එසි අල්ලම එකිනෙකට සම්බන්ධව පිින්වර්ත්නය අදටත් මේ අපට දකින්නද පුළුවන්කම ලැබෙනවා. පින්වර්ත්නී ඊළඟට අහලතියෙන පස්්නය තමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ාක ස ප්‍රතිසන්ධී විපාක සිත් පිළිබඳව පහදා දෙන මැනැවි තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්කාවස ලැබේවා කියලා සත්පුරුස පිංවර්ට්නී ප්‍රතිසන්ධිය කියල කියන්නේ ඊළඟට ලබා දෙෙන උප්පත්තිය එතකොට නැවත ලැබෙන ඒ උප්පත්තියට ඊළඟ භවේ සන්ධිකන ඒ අවස්ථාවේදී ඇතිවෙන්නේ විපාක විඤ්ඥානයක්. එතකොට ඒ ලැබෙන විපාක සිත ප්‍රතිසන්දී විඤ්ඥාණය ලෙස හඳුන්වනවා. පවෘත්ති විපාක වෙන්නේ. ප්‍රතිසන්ධීෙන් පස්සේ චෘතිය දැක්වා කාලසීමාව. ප්‍රතිසන්ධයෙන් පස්සේ චුතිය දැක්වා කාලසීමාව සත්පෂ පින්වර්ත්ණී පවෘත්ති විපාක වෙනවා. එතකොට ප්‍රතිසන්ධිය ලබාදනා වගේම. අනාගත භවයන්ට ලැබෙන විපාක විඤ්ඥාන ඔක්කෝම තිස් දෙකක් තියෙනවා. එයින් දහයක්ම චක්කූ කුසලා කුසලසිත්, ඒවගේම සෝත කුසලා කුසලසිත්, ගාන විඤ්ඥාන කුසලා කුසලා කුසරජී වහා විඤ්ඥාන කුසලා කුසර කාය විඤ්ඥාන විදිහට පින්වති දිපංච විඤ්ඥානයුයි. ඉතිරිසිත් විසි දෙක පෙන්වත්නී කුසල විපාක හා, අකුසල විපාක මනෝවිඤ්ඥාන දෙක අහේතුක මනෝවිඤ්ඥානධාතු තුන සහේතුක කාමාවචර විපාකසිත් අට රූපාවචර විපාකසිත් පහ, අරූපාවචර විපාකසිත් හතර කියන පින්ංවර්නිමිය සිත් විසි දෙක. මෙතනද පිින්වර්ට්න ඔය ඇත්තු පඥ්ඥාාව සංකාරහින්දා ලැබෙන විපාක විඤ්ඥාන විස්ස එකක් තියන බව දැන ගන්න තෝනේ. එතකොට පඥ්ඥාාව සංකාරියෝ නිසා ලැබෙනවා පින්වත්නි විපාක විඤ්ඥාන ඔක්කෝම දැස්කර ගත්ත පුුණ්්‍ය කරමහින්ද. කාමාවචර විපාක විஞ්ඥාන දහස්සයක් හම්බ වෙනවා. රූපාවචර විපාක විඤ්ඥාන පහකම්බ වෙනවා. ඒවාගේීම පඥ්ඥාබී සංකාරය විපාකවිඤ්ඥාන මේ විදිහට විසේකාක් හම්බ වෙනවා. එතවට කාමාවචර විපාක විඤ්ඥාන දහසයක් තියෙනවා. කුසලි විපාක චක්කුසෝත ගානජීවූහා කායි විදිහට පහක් ඒවාගේ කුසල විපාක සම්පටිච්චනකන මනෝධාතුව කුසල විපාක සෝමණස සන්තියනකෙන මනෝදා විඤ්ඥානධාතු දෙක ඒවා පින්වර්ත්නී ඒ අට වගේ කාමාවචර මහා විපාක විඤ්ඥාන අටත් තියෙනවා මේ විදිහට ඉදහස්සයක් තියෙනවා. ඒරඟට රූපාවචර විපාක විඤ්ඥාන හින්දා. පංවර්නී ව රූපාවචර සිත් නිසා ලැබෙන විපාකවිඤ්ඥාන පහත් තියෙනවා. අරපසිත් නිසා ලැබෙන විපාක විඤ්ාන හතරත් තියෙනවා. මේ විදිහට සම්පූර්ණයෙන් පින්වර්ටන සිත් ඔක්කෝම විපාකිෝතිස් දෙකක් හම්බ වෙනවා. විපාක විඤ්ඥාන තිස් දෙකින්. දහ නවයකට පුළුවන්. ප්‍රතිසන්ධිය ලබාදන්න. එතකොට අසං්‍යසාත්්‍යයේ ප්‍රතිසන්ධී අත් එක්ක සම්පූර්ණම ප්‍රතිසන්ධි විඤ්ඥාල පමාණය විශ්සක් වෙනවා. එතකොට හතර අපාය කියලා කියන. දුගතයේ ප්‍රතිසන්ධියය ලබා දෙන්නේ පිින්වුවත්නි අකුසල විපාක අහේදුක මනෝවිඤ්ඥාන ධාතුව කියන උපෙක්කා සහගත සන්තීරණ යි. ඒ වගේම උපතින්ම අන්දගුලු බිහිරී මන්ඩ බුද්ධිකාදී තත්තවලට පත්ව උපපත්්‍යය ලබන කට්ටිය මනුස්ස භූමිහිම උපදිනකට්තිය ඉප දෙන්න පිින්වුවත්නි අහේතුක මනෝ විඤ්ඥානධාතුව කියලා කියන උපක්කා සහගත සන්තීරණ කුසල විපාක සිතෙන්. එද කාමාවචර දීවලෝක හයෙත් මනුස්ස ලෝකීත්, ඉක් මේ උපාත්තිය ලබන ඒ පුුණ්‍යවන්තය උපදින්නේ පින්වර්නය හේතු යෙදෙන අට මහා කුසල විපාක සිත්වලින් රූපාවචර බ්‍රහ්මලෝකයේ පතිසන්ධිය ලබා දෙන්නේ පස් ආකාර රූපාවචර විපාක සිත්වලින් අරූපාවච බ්‍රහ්මලෝකයේ පතිසන්දිය ලැබෙන්නේ හතර ආකාර අරුපාවචර විපාක සිත්වලින් මේ විදිහට පින්වර්ත්ණ කාම්භූමි එකොලාහි විශේසේම එකකාම රූක එකු ලහේද පතිසන්දිී විපාක විඤ්ඥාන දහස්සයක් ලැබෙන බව දැනගන්නට ඕනෙ රූපාවච්චද භූමිවල්දිි ප්‍රතිසන්ධි වි්ඥාන පහක් ලැබෙනවා. අරූපාවචර භූමි හතයේදි පතිසන්දිි ්ඥාන හතරක් කම්බ වෙනවා මේ විදිහට පිින්වර්ත්න කහුණු කාණ දැනගන්නට ඕන. එතකොට කාම භූමි එකු ලහේ ප්‍රතිසන්ධිය ලබා දෙන විපාක විඤ්ඥාන දහයක් වෙන්නේ. එතකොට ඉතිරී රූපාවචර පහයි අරුවපාවචර පහයි මේ හතර ආබහම මේ දහයයි පහයි හතරයි කියන්නේ දහනවයක් වෙනවා මේ දහනවේ තමයි ප්‍රතිසන්ධී ලබා දෙන විපාක විඤ්ඥානයෝ වෙන්නේ. එතකොට ඔබහාපු ප්‍රස්නයේදී ප්‍රවෞෘත්තිවිපාක සහ ප්‍රතිසාන්ධිවිපාක ලබා දෙන්න ප්‍රතිසාන්ධිවිපාගේ ලබා දෙන්නේ අරසිත් දහා. නවයෙන් කාමාවචර දහයයි රූපාවචර පාහය රූපාවචර හතරයි විදිහට එතකොට ප්‍රවෘතිවිපාක ඉම්පස්ස ජීවිත කාලයේ පුරාම චක්කු විඤඥානාදී විදිහට ජුතිය දක්කාම ලැබෙනවා. පිින්වත්න ඊළඟ ප්‍රශ්නේ තමයි. අවසරය ස්වාමීන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයෙකුට සූහන් නැති. නමුත් වෙන්නට උත්සහ කරන කෙනෙක්. උපෙක්කා වීදනාවකින් තන්හාවක් ඇතිවී. නමුත් දැඩි තන්හාවක් හටගන්නේද. ඒ වගේම වීධනාපච්චයා තන්හා සහා. තන්හාපච්චයා උපාදානං මේ සඳහන් වන තන්හා දෙකෙහි පළවවන තන්හාව වීධනාපච්චයා තන්හා දුරුවල තන්හාවකුත් දෙවන තන්හාව තන්හාපච්චා උපාදානම් ඩැඩි තන්හාාවකොත් වන්නේද. මේ පැහැදිලි කරදනමෙන් ඔබහන්සේගෙන් කාවනිිකව ඉල්ලාසටිමි තෙරුවන් සරණයි කියලා. සත්පුලස පිංවර්ත්නී සාමාන්‍ය පුද්ගලයකුට උපෙක්කා වීතනාවකින් තන්හාාවක් ඇතිවී නමුත් දැඩි තන්නාවක් හටගන්නේද කියල ඇවුහාම අරමුණේ රස්සේ මිදිිලස්භාවේ පින්වත්නී ෝමනස වවා දෝමනසවීවා උපෙක්කාවේවා ඒ උපෙක්කා වීදනවේදී වුණත් ඒ අරමුණේ රස විදීම සම්බන්ධව පින්වර්නී තන්හා සභභාවයක් ඇතිවෙන්නේ. එතකොට ඒ ඇතිවන තන්හාව ඩැඩිතන්හාාවක් වෙනවාද කියල ඇව්වාම වේදනාව කුමක් වනත්. කාමූපදාන් දිිට්ට ූඋපදාාන සීලාබ දූපදාාන අත්වවා දූපදාන වෙන්න මේ සෝමනස්ස වේත්නාව දෝමනස්ස වේත්නාව උපෙක්කා වේත්නාව අනිවා. තන්හාව නිසා ඒ වැඩීමෙන් ඇතිවන පින්වත්නී මේ උපාධානයක් බවට පත් වෙනවා. එතකොට මේ වීතනාව අරමුණේ රසේ මිදින ස්භාවයෙන් පස්සේ. ඒ අරමුණ පිළිබඳ ඇතිවන ඒ තන්හාාව වැඩිලා ංවත්නි උපාධානයක් බවට පත්වෙනවා. එතකොට තන්හාාවට කලින් ඇතිවිෙන සෝමනස්ස දෝමනස් උපික්කා කියන්න තුන් ආකාරයක වීතනා තුන් ආකාරයක වීදනා වංගින් මේ කාමඋපදාන් දිට්ට උපදාන සී ලබතු ූපදාාන අත්තවාද උපදානයෝ තන්හාවෙන් පස ඇති වන බව දැනගන්නට ඕනේ. එත නැම ඒ වගේම වීතනාපච්චයා තන්හා සහ. තන්හාපච්චයා උපාදානන්, මේහි සඳහන් වන තන්හා දෙකෙහි, පලවවන තන්හාව, දුරුවල තන්හාවකුත්, දෙවල තහාව, ඩැඩි තන්හාවකුත් වෙනවාද. මේ පැහැදිලි කරලා දෙන්න කියෙල කිව් හාම පිින්වර්ත්නී පලවල තන්හාව, දුරුවල තන්හාවක් දෙවන් තන්හාාව දැඩි තන්හාවක් කියල එහෙම ගන්න එපා එහම හිතවතයක වර දිනවා. මෙතන සිද්ධවින් ලොක කියා පටිපාටියයක්. එතකොට මෙතන කියන්නේ පින්වර්ත්නී වීදනාපච්චයා තන්හා තන්හාපච්චයා උපාදානන් කියලා වීදනාව තන්හාවට පත්ති වන ආකාරය. තන්හාාව උපාධානයට පත්තිවන ආකාරයයි. එතකොරම මේ වීදනාව තන්හාවට පත්තිවන ආකාරය, ඒ තන්හාව උපාධානයට පත්තිවන ආකාරයයි. තත්තකතමා වීදනාපච්චයා තන්හා. රූපතන්හා, සද්ද තන්හා, ගන්ධ තන්හා රසතන්හා පොට්ට, බතන්හා, දම්ම තන්හා අයං උච්චති වීදනාපච්චය තන්හා. මෙතන වීදනාව කියල කියන්නේ. සෝමනස්ස දෝමනස්ස උපික්කා කියීනමී තුන් ආකාර වීදනාව. වීදනාව නිසා හට ගන්නා තන්හාව කවරීද කලකිව්වත් රූපතන්හාව සබ්ද තන්හාේ ගන්ද තන්හාවෙ රැස තන්හාව පොට්ට අබ තන්හාවෙ දම්ම තන්හාව කියනමීවා, වීදනාව නිසා හට ගන්නා තන්හාවනුයි. එතිකොට පිින්වත්නි කාමතන්හාව. ලූප සබ්ද ගන්දරසි ස්පාස දම්ම විදිහට හය ආකාරයකටත්. භවතන්නාවත් එහෙම හයආකාරයකටත්. විභවතන්නාවත් එහෙම හය ආකාරයකටත්. ආවහම තන්හාාවක්කෝම දහටක් අපිට හම්බ වෙනවා. ඒ තන්හා දාහට ආධ්‍යාත්මික තන්හා බාහිර තහා විදිර දිකින් වැඩි කළහම පින්වනිි හම්බුවෙන්වත් තිෙස් හයක්. ඒ තිස් හය. පින්වර්ත්න අතීර්ත කාලයට ගත්තාම වර්තමාන කාලයට අනාගත කාලීයටට ගත්තාම ඒ අතීත වර්තමාන අනාගත කියන කාල තුනින් ගුණ කළ හම හම්බුවනෝ එකසය අටක් මේ විදිහට තන්හාව පිින්වර්ත්නී එකසී අට ආකාරයක් වෙනවා. ඉතිංය සත්පුරුසයෝ ඒ ඇතිවන තන්හාව උපාධානය කර ගන්නා ආකාරයේ ඒ විදිට තීරුම්ගන්නට ඕනෑ මෙතනදී පින්වර්ත්නී තන්හාපාච්චයා උපාධානං, වීධනාපා්චයා තන්හා කියන්නේ එකින එක කාරණාවලට පත්්‍ය වන ධර්මතා සමුහොයක්. සත්පුරුස පිින්වර්ත්නී ඊනඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි ගරුතර පින්වන්ත ස්වාමින්ද්‍රයන් වහන්සේ. ප්‍රභාසර ඉධම්භික්කවේ චිත්තා යන්න කොඩා දරුවේගේ සිත ප්‍රභාසරයි වසයෙන් දේශක උතුමෙකු විසින් අද තින ගුවන්විදුලියෙන් දේශනා කළා. එය එලෙසමද. නැතහොත් සැමසිත් හටගැම්මකම චිත්ත වසයෙන් ආරම්භය ප්‍රභාසර දෙ යන්න කාවනිික පහදා දෙනමෙන් ගෞරවාංවිතව ඉල්ලා සිටිමේ සාදුසාධ සාධ නිප්පාන සාරයි නිප්පාන වෙත්වා කියලා. සත්පුරුස පිින්ුවත්න ඒ පාටේ එන්න ඕනෙ මේ විදිහට පබස්සර මිදම් භික්කවේචිත් අංකේලා. අංගුත්ත නිෙකායේ ඒකක නිපාතයේ සුකවක්ගේ එන්නේ. අබස්සර මිදම් භික්කවීචිත්තං, තංචකෝ ආගන්තුකෙහි උපක්කිලේසේෙහි උපක්කිලිට්ටන් කියලා. එතකොට අංගුත්ත නිකායම ඒකකනිපාති පබස්සර වගගයි එන්නේ පබස්සර මිදම්භික්කවීචිත්තං, තංචකු ආගන්තුකහි උපක්කිලේසේහි උපක්කිලට්ටං තං අස්සුතවා පුතත්ජපතු්ජනූ යථබූතන් අප්පජානාති. තස්මා අස්සුතවතූ පුතුජනස්ස. චිත්තභාවනා නත්තීති වද අමීති කියලා. පිින්වුවත්නී සම්මා සම්බුදුමයණයන් වහන්සේ මේ වගේ තැන්වලදි දේශනා කළේ පබස්සරමිදම් භික්කවී චිත්තාන් කියලා බවාංග චිත්ත සන්තතිය පිළිබඳවයි. පිින්වත්නී බවාංග චිත්න්තය පත් ආගන්තුක උපක්ලේසයන්ගෙන් කෙලිතිි වෙලා නැහැ. බනි පබාසර ස්වභාවයක් තමයි බවාංග චිත්ත සන්තතිය තුළ තියෙන්නේ. එතකොට බාහිර ආගන්තුක උපැක්ලීසයන්ගෙන් කිලිටි වෙලා නැහැ. කවුරහරි කෙනෙක් කිව්වානම්. කුඩා දරුවගේ සිත ප්‍රබාසරයි කියලා ඒක සම්පූර්ණයම වැරදි ප්‍රකාසයක් ධර්ම විනේ විරෝධී ප්‍රකාසයක් වෙනවා. කුඩා දරුවන්ගේ හිතකොහොමට ප්‍රබාසර වෙන්නේ කුඩා දරුවන්ටත් පිින්ුවත්නී මවකිල සම්බන්ධවත් ලූභයක් නෙමේහිද තියෙන්නේ. කුඩා දරුවන්ට කේෙන් තියන්න නැද්ද. කුඩා දරුවන්ට ඉල්සියා වැතිවෙෙන් නැද්ද. ඒවාගේ තර්හායන්න නැද්ද. විශේසයම මවකි බොනකොට වුණත් ඒවාග ආහාරපානවලතිවේවා කුඩා දරුවක්ග වුණත් ආසවා අනුසේ ධර්මවලින් මිදීමක් වෙලා නැහැ. කුඩා දර්ුවයක වනත් කෙරෙස් දර්මවලින් මිදීමක් වෙලා නැහ. බාහිර අරමුණවලින් ඒ පුංචි දර්ුවයක්්‍ය වුණත් ඒ ගන්න පුළුවන් ආයතනවල දැනන්නව ස්භාවයන්ගේ. එත ලූබමෝහ දෝසමෝහ මොහ කියේන හේතු යෙත්නවා. එතකොටේ හේතු යෙත්නකොට ඇති න්නේ. කෙස් ර්රමයු ඒ ඇතිවන කෙලෙස්වලින් පුංචි ධර්වයත්තුවත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. නමුත්මටන පබස්සනමිදම් භික්කවේ චිත්තං තංචකු ආගන්තුක උපක් කලෙසිහි උපක් කලිට්ටන් කියන තැනේද පිින්වත්න ආගන්තුක කලේසියන්ගේෙන් තමයි චිත්ත සන්තතිය කලිටිවෙන්නේ නමුත් මේ සිත ප්‍රභාස්සරයි. ඔය ඇත්තන්ටේ බවහොන්ටටම දැනගන්න පුළුවන්කම ලැබෙනවා ඔබ ආනාපාන සති වගේ භාවනාආතරමයක් වඩන්න . ආාවනාධර්මයන් වටනකොට ඔය ඇත්තන්ගේ ආගන්තුක කරෙස්වලින් කිරිටව පවතින චිත්තසන්තතිය පලිකර්ම උද්ගහන් නිමිති උපදවාගෙන ඉදිරිට යදදි පින්වත්නී. ඒ ප්‍රතිබාග නිමිති තත්ත්වයන්ට පත්වයෙනවා ඒ පතිබාග නිමිති තත්වයන්ට පත්වෙනකට බොහොම පභාස්සර වෙනවා පින්වත්නී හිතී කිලිට තත්වේ නැතිකර නැතිකරකර ඒ තත්වයට දියුණු කරගෙන අන්නට ඕනේ තවත්තියෙන කිලිටි සභාවයන් නැතිකරගෙන ්‍යනාදී උපදවාගෙන පින්වත්නී නීවර්ණයන්ගේෙන් තොරචිත්ත සන්තතියක තියන ප්‍රභාසර සුවයත් අත්දකිමින් ඉදිරියට කටයුතු කරගන්නට පුළුවන්කම ලැබෙනවා ඒ දේ සනාවතුළ ලතිෙන කවුන සම්පූණීම ධරම විරෝධී කාරණාවක් වෙනවා. පිංවත්නී ඊළඟට අහලතියන පස්්නේ තමයි අවසරය ස්වාමීන් වහන්සේ. පංචා දවාරහා මනෝත්තුවාර කියන්න මොනවද පැහැදිලි කරදිනමින් ඉල්ලා සිටිමි තිරුවන් සරණයි කියලා. සත්පුරුස පින්වත්නී පාත්දවාරයේ කිව්වහම ඒක මෙහෙම තීරුන් ගන්නට ඕනේ. පිංවුවත්න චක්කාදී පංචාත්දවාරී ගට්ටිත මාරම්මනං ආවච්්‍යති පචාත්දවාරා වච්චනං. පංචාත් දවාරා වච්චන කියල සිතක් තියෙනවා. මේ පංචාත්දවාරා වච්චන සිත කියල කියන්නේ පිංවත්නී පංචාත්දවාරහි ඒ කියන්නේ. ඇසේ කණ නාසය දිව සරීදය කියන ඔබේ ය දොරටු පහේ. පිින්වත්නී ගැටින අරමුණුමිනිහිකරනවද. ඒ ගැටින අරමුණු මෙනෙහහි කරන ඒ සිත පංචාත්තුවාරා වච්්‍යන සිත කියරෑ හඳුන්වන්නේ. ඇසේ කණ නාසේ දිව සරීදී කියන, මේ පහ අරමුණ ගැටීමට පින්වර්ත්නී දවාරය වනහින්ද තමයි දොරටුව වනහින්ද තමයි ඒකට පංචත් දවාර කියලා කියන්නේ. එතකොට ආවචචන කර කියන්නේ හැරවීමට යොමු කිරීමට මෙිනෙහෙ කිරීමට නමක්. එතකොට පංචාත් දවාර කියන්න මොකක්දකිල ඇහුවාම පින්වර්නී. ඇසේ කණනාසය දිවසරීරයේ කියන මේ පහ අරමුණු ගැටීමට දවාර වනහින්දා ඒකට පංචත් දවාර කියර කියනවා. එතකොට ඒ ආවච්චන කටයුත්ත කරීය කරන්නේ පින්වත්නි ඒ සිත. එතකොට ඊළඟට මනොත්වාරා වච්චනය කියනමකක්ද මනොද්දවාරී කියන්නේ. පින්වත්තිී යතා සන්තිරීතන් ආළම්භනං වවත්තා පේතිවොත්ත පනම්. ියම් විදිහකට විමසල්ලද අරමුණක්. පිරිසිඳ සලකන්නාක් වගේ පවතිනවාද. අන්න ඒ හිතට මනෝත්වාරා වච්චනය කියලා කියනවා. බොත්තපනය කියලා කියන්නේ මෙන්න මේ මනෝදවාරා වච්චනයට නමක් මෙතින්දි මනෝ කියරකි විහිතට එතකොට මනෝදවාරයෙන් ගන්නා අරමුණ ආවාචනය කරන හිතට පින්වත්න මනෝත්වාරා වච්චන හිත කියලයි කියන්නේ. සත්තුරුස පින්වත්නී ඊළඟට අහලතින පස්නේ තමයි. අවසරයි කලයානිමිත සුපින්වස් ස්වාමින් වහන්සේ. සෝමනාස සහගත අසංකාදිික කුසාසිතා පහලවීම සහ එය කියියාවට නැංවෙන අයුරුසාර්ල උදාහරණයක් මගින් පහදා දෙන්න තෙරුවන් සරණයි කියලා. සෝමනාස සහගත අසංකාජික කුසාසිතා පහළවීම කිව් හාම මෙතන සෝමනාස සහගත කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. සෝමනාස සහගත කියර කියන්නේ. පින්වත්නයේ සිතට ප්‍රිය උපදවන මධ්‍යස්ත. ඒවගේ අප්‍රිය අරමුණු කියලා මේ විදියට අරමුණ වරග තුනා කම්බ වෙනවා. ප්‍රියමනාප අරමුණක් හමුහුණම ඇතිවෙන්නේ සතුටක් පීතියක් හින්දා ඒකට සැපරීත්නා කියලා කියනවා. එතකොට ඒ සැපවීතනා සමග පින්වත්නී ඒ සිත සමඟ ඇතිවන අරමුණහි මිහිරි රසේ විඳිදනාාවස්වභාවිීට තමයි සෝමනස්ස වීත්නාව කියලා කියන්නේ. එතකොට සෝමනස්ස සහගත අසංකාරික කුසා සිතත් පහලවීම සහ කයා එය. ක්‍රියාවට නැන්වෙන අයුරු උදාහනයක් එක පහදන්න කෙලකිව් හාම මෙතින්ද අසංකාරී කියන එකක් දැනගන්නට ඕනේ අසංකාරික කියලකයන්නේ කිසිකිනේගේ මෙහේවීමක් හෝ උත්සාවත් කිරීමක් හෝ අනු බලයක් හෝ උනන්දු කරවීමක් නැතිව ස්භාාවීම තියුණුව උපදින හිත. එතකොට පින්වත්නයක මේ විදිහට තේරුම් ගන්න. ඔය ඇත්තන්ගේ. චක්කා එතනයා. ්‍රූපාහිතනයත් චක්කු විඤ්ඥානයත් පිින්වත්නී ඒ ධර්මතුන එකට එකතු වීම කියන්නේ චක්කු සම්පස්සේ. ඒ චක්කු සම්පස්සේ නිසා. පින්වත්නිි වීතනාව හටගන්නවා. ඒ වීතනාව තුම් ආකාරයක් වෙනවා. එයින් මේ සෝමනස්ස වීතනාව කලින් කිව විදිහට. එතකොට මේ සෝමනස්ව වීතනාව නිසා. සෝමනස්ව දෝමනස්සු පික්කා එයින් සෝමනස්ව වීත්නාව නිසා. ඒ රූප අරමන් නිසා පින්වර්ත්නී ඒකෙනගේ චිත්ත සන්තතිය තුළ මේ වගේ කාරණාවක් වෙන්න අපි මෙහෙම කියමු කවුරුුවරි රාගීෙන් පිවුණු මනුස්සේක්ගේ. ඇහි තරුණ කාන්තාවග වාන ඡායාවක් හමුුවෙනවා. එතකොට ඒ පිළිමියා තුළ චක්කු සම්පාසය හා මනුව සම්පස්සේ ඇති වෙනවා. එතකොටේ පිරිමියාගේ හිතට කාන්තාවගේ රූ පරසේ විදිින්න වූ සැපවීත්නාවක් සෝමනස්වීතාවක් ඇතිවෙනවා. ඒ සෝමලස්ස වීදනාව හින්දා. ඔහුගේ සිතත් ගතත් පිනා යනවා. අනේ කුච්ච ලස්සද සුන්දද මිහේදාදී විදිහට ඇතිවන්නා වූ මේ වීතනාව එක තන්හාාවක් ඇතිවෙනවා. වේදනාවත් ධර්මතාවයක් ඒ වේදනාව සම්බන්ධීෙන් උපතින ඇතන් හාව පින්වත්නී ධර්මතන්හාවක් වෙනවා. මේ විදිහට එය මිහිරි ආදී විදිහට ඇතිකර ගන්නවාමිටන්දී ආවස්සව අනුස යෝගයෝග නීවනාදීමීකිෙලිස් ධර්මයෝ ජීදන ආකාරයත් පිින්වත්නී තේරුන්ගන්නට ඕන. පින්වත්නී ඊළඟට ආලතියෙන පස්නේ තමයික් අවසරයි කල්යානමිත්ත සුපංහ ස්වාමින් වහන්සේ. මිතුරන් දෙදිනයෙක් සිටී. එක්ක අයෙක් බොහෝ පොහොසත් අනෙකා දුප්පත්. දෙදිනාම සමස සද්ධ සම්පන්නයි. දුප්පත් මිතුරා පිත්තල කරඩුවකුත්. පොහොසත් මිතුරා රංකරඩුවකුත් සෝමනස්ස සහගත ඥාන සම්පයෝතා සංකාරික චිත්තය සාදා දුවන්වැල සෑයට පූජා කරයි. මෙහිදී වඩා බලවත් කුසල් විපාක ලැබෙනුයේ ෆ්‍රංකාන්්ඩ පූජාවටද පිත්තල කාඳු පූජාවටද. එකම චිත්තයෙන් කරන කුසලයන්ට දෙවන් ලබන ප්‍රමාණය අනුව ලැබෙන විපාග සැකසින අයුරුද සර්ලව පහදා දෙන සේක්වා කියලා පින්වත්නි මෙත නැදි. මිතුරන් දෙදි නෙක් සිටී එක් අයිෙක් බොහෝ පෝසත්. අනිකා දුප්පත්. දෙදිනාම සමසේ සද්දා සම්පන්නයි කෙළ ටව්වහාම. සද්ධාව දෙදනාටම තියෙන්න පුළුවන්. නමුත් පිංවත්න ඉන්ද්‍රී ස්වභාවයන්ගේ එක එහි අඩු වැඩිකන්නම්. ඕන තරන් සිද්ධ වෙන්න පුළුවන්. දෙදිනාටම සද්ධහාව බොහෝ මුහොදින් පිහිටලා තියෙන්න පුළුවන් නමුත් දෙතිනාගේ ඇහැකනාදී ඇතිවන ඒ අරමුණොත් එක් අකුසා සිද්ධියම සවභාවහැන් ඇතිවෙනවා නම් බහුලුව කෙනෙක්ට පිංුවත්න සද්ධාවී දුරුවලකම් එහෙම වෙනවා. ඉතින්දි හිතු යත්නා ආකාරයනුවේ තේරුම්ගන්නට ඕන. එතකොට දුප්පත් මිතුරා පිත්තල කා්ඩුවකුත්. පොහෝොසත් මිතුරා රං කණඩුවකුත්. පින්වර්ත්නී සෝමනස්්‍ය සහගත ඥානසම්පයුත්තා අ සංකාරිික චිත්තයෙන් සාදා. රුවංගලසයට පූජාකරනවකි වූහාම. පිින්වර්ත්නය සෝමනස්්‍ය සහගත ඥානසම්පයුත්ත අසංකාරික චිත්තයෙන්.වෙයි දුප්පත් මනුස්සීට යම්කිසි පුංචි දෙයක් හයි දෙෙනවනම්. ඒ කෙන තවත් දවසකදි. ඒ සිතිම් ඒකිනාට ඊට වඩා වැඩි මුදලක් දෙනවනාා. එතකොටේ දෙවාරයේදීම ඇතිවෙන්නේ එකමහිත. ඒ වනාට පිින්වත්නී ඒ දුන්නු ප්‍රමාණය එක්ක ගත්තහම ඒ චීත්නාවට වඩා රුපියල දීමේදී ඇතිවන චේත්නාව නැත්තන්ගේ මුදල වැඩිපුර දීමේදී දානයේ දීමේදී ඇතිවන චේත්නාව පින්වත්නී මහත්වෙනවා. එතකොට මේ විදිහට ගත්තහම. මෙතනද පිංවර්ත්න ඒ කණඩුව සම්බන්ධව. දෙදනාටම ඇතිවුණේ සෝමනස්්‍ය වේදනාවක් වුණාට ඒ දෙදිනාගේ ඒ ධනී පිළිබඳකාරණාවේදී පිංවර්ත්න වියදංකරපු ප්‍රමාණයේ ගත්තහම ඒ කෙනාට ඇතිවන සිත බලවත් හේතුවන්ගේ යෙදින චිත්ත සන්තතියක් වෙනවා. සාමාන්‍යයෙන් පවතින තත්ත්වයට වඩා නමුත් දුක්්පත් කෙනා. ගේ පැත්තෙන් ගත්තහම දුප්පත් කෙනාට පින්වත්නී තමන්ගේ ශක්ති පමණින් එය ඉහලැම් පූජා වෙනවා. පෝසත් කෙනා ගත්තාහම පොහෝසත් කෙනාගේ පැත්තිං තමන්ගේ ශක්ති පමණින් ඒ ඉහලෑම් පූජා වෙනවා. දෙදිනාගේම විපාක පැත්තගත්හම විමානවත්වත් අිමිත ඉදිගන්න ඕන කැවුමක් පූජා කළාත්. පින්වත්නී ලුවිගඩියක් පූජා කළත්. එහෙමනැත් නම්. මුගලා හරහතන් වහන්සේට අර දේවතාවයන් කිීවවාගේ. පින්වනි උක්්දන්ඩක් පූජා කළත්. එය පූජා කිරීමේදී ඇතිවන සිතයි පිින්වතියේ හේතුයි අනුව ඉහළ ප්‍රටිපල් ලැබෙනවා. මෙතනද සමානනන් ධර්මතා පෝසත්. මිතුරාගේ ්‍රංකා්ඩුව සම්බන්ධව තමයි පින්වර්ත්නි වැඩි ආනිසංස පැත්තාවදාානය යොම කරන්නට ඕන ඉතින්දී ඒ ධනේ වීදම් කිරීමාදී කවුණු එසිියල්ලම සමානය සද්ධාව නමුත් පින්ංවර්ත්න දෙදි නාම කරලතිය ආකාරී ගත්තහම එහිදී යුදවදතියන ධනය ආදී කවුණු ගත්තහම එහිදී ආනිසංස වැඩිවෙෙන දිවනික් කලාගේ. අවසරයි අප පින්වා ස්සාමින් වහන්සේ. කිසිම වැරදි පිළිවෙිතක් නැතිව. කෙනෙක් අනුනටද හැකි පමණින් උදවූපකාර කරමින් තම ජීවිතයේ ගත කන නමුදු. සමාදංව සිරරැකීමක් සිදු නොකන කෙනෙකුට ඇතිවන ඉර නම කුමක්ද අපකිරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න කියලා. සත්පුරුස පිින්වර්ත්නි ඒ ප්‍රස්නයේදී. වැරදි පිළිවෙතක් නැතිව. කෙනෙක් අනුනටද හැකි පමණින් උදවපකාර කරමින්. තම ජීවිතයේ ගත කරන නමුත්. සමාධංව සිවරැකීමක් සිදු නොකරන කෙනෙකුට ඇතිවන එය නමකුමක්ද. පිින්වර්ත්න වැරදි පිළිවෙතක් නැති අනුනට හැකි පමණය උදවපකාර කරනවා කිව්ුවහම වැරදි පිළිවෙතක්. නැති කෙනෙක් කොහොමද ප්‍රතක්ජන අයාතරේ අපිට හම්බ වෙන්නේ. වැදි පිළිවෙතක් නැති කෙනෙක් හම්බ වෙන්නේ පින්වති රාතන් වහන්සේලා අතරද. නමුත් පෘතක්ජන අයතරෙද ඒ අයට රාගේ ඇට නොවීතියේද. ඒ අයට ඉල්සියා මානාදී ඇති නොවීතියේද. ඒ කෙනා ඉන් බොහෝ කවුණුවලින් හොඳ වුුණාත් පින්වරත්නි මිත්‍යා දුස්ටෙන් හරි නරක් වෙන්න පුළුවන්. සිල් සමාධන් වෙෙන් නැත්නම් එතන යම්ගසි වෙනත් ආකාරයකට ගත්ත දෘෂ්ටයක්ත් තියෙනවා. එමිතනදී බෞද්ධය සම්බන්ධ මේ කතා කළේ පින්වුවත්න එතකොට ඒ අය අනිත්තයට උදවපකාර කරනවා තමන්ගේ ජීවිතය සිල් සමාධන්වීමකින් තොරව තමයි ගත කරන්නේ. හැබැ අනිත්තයට උදවපකාර කලා කිව්වට. පිංවර්ත්නී වැරදිත් බුහොම අඩු වනාට. ඒ උතෝපකාර වලතියන ආනිසංස ගත්තහම ඒ ආනිසංසවල දුරුවලකමක් පේනවා, මකද ඒ උදවපකාර කලදීෙන් දුප්පත්තායට නා තිය සංසත්වයයින්ට නම් ගුුණ මහත්ත්‍රයෙන් ඉහලායට නෙමී නම් පින්වත්න අනිසංසවල දුරුවල කමකුත් අපිට දකින්න හම්බ වෙනවා. ඒ වගේම සිල්රැ කල නැත්නම්. ඒ අයට සීලයෙන් සීලයට ලැබෙන විපාකයෝ ලැබෙන්න්නේනැහැ. පින්වුවත්නී. සීලයෙන් සීලීට ලැබෙන ආනිෙ සංස් විපාක බුද්තිමිදින්නට සිල් සමාතන්ම සිල් රකින්නට ඕනේ. සිල් සමාතන් වෙලා උන් නැති වඋනත් පින්වර්ත්නි ඒ සිල්පද රකින ආකාරයේ ජීවන වැඩ පිළිවෙලත් තියෙන කොට වුනත් පතිපල බුද්ති විිදිින්න පුළුවන් නමුත් පූරමංචන අපරචීතත්නාදී කවුණු ගත්තහම ඒ යට ඇතිවන චිතවස භහවාදී ගත්තහම පින්වත්න යම්කිසි සීලේක. හිතා කටයුතු කිරීමයි වඩා යෝග වෙන්නේ. කවුරු හරි කෙනෙක් අන්‍යාන්ට උදව් කලාාට මගින් කාටවත් වරදක් වෙන්නේ නෑ කියලකිව්වට හිතුවට ඒ අයගේ ඒ ඇයට ලොකු වරදක් වෙනවා. රාගේ ඇතිවෙන්න පුළුවන් අරමුණ ඉදිරියේ. දේශේ ඇතිවෙන්න පුළුවන්. අරමුණ ඉදිරියේ. එල්සියා මානාදී ඇතිවෙන්න පුළුවන්, විධාකාර අරමුණ ඉදිරියේ. පිංවත් ඒ අයි ආස වනුස්ස යෝගයෝග නීවර්ණයන්ගින් මිදිලානෑ ඒයට සීල සංවරයෙන් ඇැතිකර ගන්න පුළුවන් කෙලසුන් ඇතිකරගන්නට හැකියාව ලැබෙන්න්නේෙත්නෑ වඩාම යෝග වෙන්නේ සිල් සමාතංවම පින්වර්ත්නී ඒ ප්‍රතිපදාව මනුගමනය කන එක ආර්්‍යස්ථායක මාර්ගයේ පිළි පදිින් ඕනේ ආර්්‍යස්ථායක මාර්ගී සම්මාකම්මාන්ත සම්මාවාචා සම්මා ආජීව කියන. කානා තුන අයත් වෙන්නේ පින්වර්නය සීලස්කන්දයටයි සීලස්කන්දිය සම්පූර්ණ කර ගනිමින් අනිත් අංගත් සම්පූර්ණ කර ගනිමින් ආර්ය්‍යෂ්ඨායක මාර්ගී පිළිපත්නයට පමණයි සසදින් එතරව නිවන්දකින්න පුළුවන්කම ලැබෙන්නේ. සත්පුරුස පින්වර්ත්නයේ ඊළඟට හලතියෙන ප්‍රස්්නේ තමයි. අවසරයි කලයානිමිත්ත සුපින්වස් ස්වාමින් වහන්සේ. මිතුරම් පිරිසක් එකතු වී. ක්ඩුවක් සාදා රුවන්වලි සෑයට පෝජාකිරීමට යයි. එකමිතුරෙක් අපි මේ මුදලින් අසර්ණ යාචක අයට කෑමවේලක් දෙමු යෝජනා කරයි. නම් ඔහුට කණ්ඩුව පූජාව කණ්ඩු පූජාව වැලැක්වීමේ ක්‍රියාවට අදාළව අකුසල විපාක ලැබේද. ලකුන්ටක බද්ධිය මහරාතන් වහන්සේ මිටිවීමට හේතුව වූයේ, නිසාලව සෑදීමට ගිය දාගබක්. නඩත්තු වී පහසෝ උදෙසා කුඩාකරමුයැයි යෝජනා කර ක්‍රියාවට නැන්වීම නිසා බවත් අස් ඇත. මෙම සිදවීමද පහදාදමින් පිළිතුරක් ලබා දෙන්න තෙරුවන් සරණයි කියලා සත්පුරුස පින්වර්ත්නේ. මෙතනදී කවුරු හරි කෙනෙක්. සම්බුද්ධ බුද්ධ පූජාවක් කරන්න සූදානං වෙනවානම්. ඒ සම්බුද්ධ බුද්ධ පූජාව වලක්වල. සම්බුදු මෑණියන් වහන්සේට කිසි සේත්ම සමාන කරන්න බැරි. දුරුවල තත්ත්වියක ඉන්න. ඒකන කුසලයන්ගෙන් ගුණයන්ගේෙන් සම්බුදු මෑණයන් වහන්සේ පයට පෑගෙන දුහවිල්ලක් තරන්වත් නැතිවන්න තමන්ගේ අකුසල කරමියෝූ නිසාද සිංගන තත්වයට පත් වෙලා. ඒ ඒ රැස්තර ගත්ත අකුසල කර්මයන් දැම් බුදතිවිඳමින් අනුන්ට අතපාමින් ඉල්ලමින් ජීවත්වන අකුසලයම් බුදතිවිඳිමින් ඉන්න කෙනෙට කෑමවේල්ලක් දෙමු කියලා යෝජනා කරනකොට ඒ යෝජනාව කාරනාවේදීම ඒ කෙනාට තියෙනෙ මිත්‍යා දුෘස්තියක්. ඒ කෙනාට තියන කර්මකාරම්පලි විශ්වාස නොක් කිදීමක්. කරමකාරම් පල විශ්වාස නොකර පුහින්දයි. ඒවාගේ යෝජනාවක් කරන්නේ. එතකොට පෞද්ගලික දාන අතර පිංවත්නී යාශිකුට දෙන දුසීල මනුසේට වනත් දෙන ආහාරි ආනිසංස බොහෝකාලයක් බෘද්ධවිදිින්න පුළුවන්. ඒවුණට සම්බුධමේණියන් වහන්සේට කරන පූජාව ආනිසංස පිින්වණ හිතා ගන්නත් බැරි තරන්. මහා ආනිසංස ලබන්න පුළුවන් පූජාවක්. වැලැක්කු වාට පස්සේ, ඒ වැලැක්වේ ඒකනාගේ යම් දුෂ්ටියක් හින්ද. කර්මකර පලවලි විශ්වාසයක් ඒකිනාට. නැති හින්දා. පිින්වත්න ඒ විශ්වාසයක් නැතිව අකුසලයන් ඇතිවෙලා ඒ අකුසලේ අනත් අය සමාධන් කරවගෙන කටියයුතු කරනකොට, ඒ ඇයට ලකුන්ටක බතිය හාමුදුරුවන්ට වඩා පින්වත්න අකුසල විපාක බුදතිවිදින්න වෙනවා. හේතුව ලකුන්්ටක බාධය මහරාතන් වහන්සේනං. චෛත්‍ය විශාලවිධකණයක පින්වති නතර කරන්න ගේ නැහැ. උන්වහන්සේ එය කෙටිකරපේ කයි කලේ. උන් වහන්සේට ඒ නිසා මිටි සරීරයක් ලැබුණා නමුත් මෙතන සම්පූර්ණීම සම්බුද්ධ බුද්ධ පූජාවක් වලක් වලා තියෙනවා රුවන්ගලි සහටයම් පූජාවක් කනවා කියන්නේ සම්බුදුමෑණයන් වහන්සේගේ ධෝනයක් සර්වක්න ධාතුන් වහන්සේලා වැඩයින්න ජීවමාන බුදුපියාණන් වහන්සේ හා සමානතනක් එතකොටට බුදුපියාණන් වහන්සේගේ සාරාසංකයේ කල්පලස්සයක් පාරමී බලමයි මේ නිසා ලැබුණුයේ බගවා උතුම් බුදුගුණේ නිසා බුදුමේණියන් වහන්සේට ඒකරන ආමිස පූචාවක්. යම් කිසි කෙනේ කුුවලක්වා. එය යම්කිසි දුස්සීල තමන්ගේ අකුසල කළමයන් අද බුදතිවිඳිමින් අනුන්ට අතපා ජීවත්තන තත්ත්යට තමන්ගේ ගුණතාත්වේ දුරුවල කරගත්ත. ගුණී දුරුුවල අකුසලයන්ගෙන් පිරුණු එහ බපුත්තිවිඳිමින් ඉන්න අයට පින්වර්න ආහා දෙන් තෑන්ටවල් මේ යොමු කලා කිය කියන්නේ මහත්වල මහානිසංස ලැබෙන තාත්ත්වයක් වැනවීමක්. බුද්ධ පූජාවක් වැළැකීමක් බුදුපියාණන් වහන්සේට කරන පූජාවක් වැළැක්කීමක් ඒ වැලැක්වීම ලකුන්ටක බතිය හාමුදු බුද්තිවින්ද මේ අකුසලයන්ගේ ස්වභාවය වගේ නෙමේ ඊට වඩාබොහොම තවුණු අකුසල විපාක බුදතිවිඳින්න සිද්ධ වන කාණාවක් වෙනවා. පත් ඊළඟට ආලතියෙන පස්ශ්නයේ තමයි. ටෙරුවන පිහිට ලැබේවා. ඇන මිතුරු පින්වත් සාමින් වහන්සේ. අපකිෙරේ අනුකම්පාකරන සේක්වා. දක්කිනා විභංග සූත්‍යය තුළ ඇතුළත්. දානයේ ආනසංස කෙටියෙන් පහතා දෙන්න පුළුවන්ද. උදාහනයක් විදිහට තිේසෙනකුට දෙන දානය එසේම පුළුවන් වෙලාවක දක්කිනා විභංග සූත්්‍යයේ විස්තරාත්මකව ඇසේ හැකිවේද. ඔබවහන්සේට චතුර් ආර් සත්‍ය අවබෝධ වීවා කියලා. පින්වත්නී දක්කිනා විභංග සූත්‍රයේ පිළිබඳව වස්සාන සමය අවසංගුණම අපි පින්වන්ත ඔබට ධර්ම දේශනා පවත්වන්නම් තවස්සත්පුරුස ඉල්ලපු ඒ වගේ සූත ධර්ම දේශනාමී වස්කාලි අවසංගුණ හම තිේශනා කරනවා ඔබ ආරාත්නාකර ඉල්ලපු සියල සූත දේශනා පන දකිනා විභංග සූත්‍යය තුළ ඇතුලත්. දානයේ ආනිසංස කෙටීම් පහදා දෙන්න පුළුවන්ද කියල ඇවුහාම පිින්වත්නී මෙහෙම සඳහන් වෙනවා දක්කිනා විබංග සූත්තයේ. අපිංවන්ත ආනන්ද පෞද්ගලික දානදා හතරත් තියෙනවා. සම්බුදු මෑණියන් වහන්සේට පූජාකරන දානේ පසේ බුදු පියාණන් වහන්සේට පූජාකරන දානේ ඒවාගීම රහතන් වහන්සේ නමකට පූජයක් කරන දානේ අර්හත් පලේ පත්‍යස්ව කරන්න පිළිපදිමින් ඉන්න උත්තමීට දෙනදානේ ඒවාගීම අනාගාමී උත්තමීට දෙනදානේ, අනාගාමී පලේ පත්‍යස්ව කර ගන්න උත්හ කරන පුද්ගලයකුත් දෙන දානේ ඒවාගේීම සකදාගාමී උත්තමේක දින දානේ, සකදාගාමී වන්නට කටයුතු කරන පුද්ගලයකුට දෙන දානේ ඒවාගීම සූවහන් උත්තමීක්්‍ර දෙන්දානේ සූවහන් වන්නට කටියයුතු කරමින් ඉන්න උත්තමේක්්‍ර දෙනදානේ ඒවාගීම ශාසනයීම් පිටත කාමයන්ගින් විින්ව කටයුතු කරන රාගය. තියෙන කෙනෙක්ට රාගේ බැහැර කල්පුකේන්ට දෙන දාන රාදී කිරස් බැහැකරපකන්ට දෙන් දානේ ඒකිරෙස් ඇති කරට දෙන දාන සීලවන්තයේ දුස්සීලයේ තිරිසංසත්වේ කාදී විදිට සම්බුදු මෑණියන් වහන්සේ පින්වුවත්නී ඒ විදිහට දෙන දානී ආනිසංශස්වභාවේ ලැබෙන අඩු වැඩි පමාණයේ දේශනා කළා. එතැන්ද සම්බුදු මෑණියන් වහන්සේ තවදෝටත් මෙහෙම දේශනා කළ පින්වත් ආනන්දේ. මෙන්න මේ කිව්ව අයාතදිින් කවුරු හරි කෙනෙක් තිරසංගත සත්වයෙක්ට ධානයක් දෙනවාද. ඒ එය ආත්මභාව සියයක් ආනිසංස තියෙන දානයක්. ඒවගේ පුතක්ජන දුස්සීලීට කවුරුහරි කෙනෙක් දානයක් දෙනවාද, ආත්මභාව දහසක් එෙහි ආනිසංස බලාපොරොත්තුවෙන්න්න ඕන පුතක්ජන සීලවන්තයට කවුරු හරි කනෙක් ධානයක් දෙනවාද. ආත්නභාව ලක්ෂයක් ආනිසන්සහි බලාපොරොත්වෙන්න ඕන ශාසනයෙන් පිටත කාමයන් පහ කරලා රාගේ ඇත්ත කෙරෙහි පින්වතිධානය දෙනවද ආත්නභාව කෝටි ලක්ෂයක් එහි ආනිසන්සේ බලාපොරොත්තු වෙන්නට ඕන. විදිහයට සම්බුදුමෑණියන් වහන්ස දේශනා කලා ඉන් පස්ස ඔය ඇතු හිතන්න සූහං උත්තමට සකදාගාම අනාගාමි උත්තමයට පූජාකරණ දාාන අනිසංස කොච්චරඇද. ඉතින් එහෙමට යේදී සම්බුද්ධ බුද්ධ පූජාව අනිසංස කොච්චය ලැබෙනවාද අනිවාරය ඔබ උදී දවල් සවස ඔබේ නිවෙස්සල සම්බුදුමණයන් වහන්සේ වැඩ ඉන්න තැන සම්බුද්ධ බුද්ධ පූජා පවත්වා ඒ උතුම් පින්වුවත්නි ආනිසංස බුද්ති විිඳින්න . ස සූපදවාගන්න සියලුම පෞද්ගරිකතානවල විහළම අනිසංස ලැබෙන දානය සම්බුද්ධ බුද්ධ පූජා නිසා ඔය සත්පුරුසියෝ විසින් ඔබේ නිවස්සල අනිවාරයම සම්බුද්ධ බුද්ධ පූජා පවත්වා ඒ උුතු මහත්පල මහානිසංසයෝ ලබාගන්නය. සත්පුරුස පිින්ුවත්න ඊරඟට අහලතියෙන පස්නේ තමයි. අවසරයි. පෙන්ත් කල්යානමිත්ත සාමන් වහන්ස කවුුණාවෙන් පහදාදින මැනවි අස්ටාංග උපෝසත සීලයේ යනු රහතන් වහන්සේ අනුකර්ණය කිරීමද. බුදුන්වහන්සේ විසාකාවට දසනා කොට වදාල අට්ටාංග උපෝසත සීලයේ සහ එහි යානසංස කවරේ ද ඔබෝහන්සේ පතන බෝධියකින් සස දුකින් මිලිත්වා කියලා පිංවත්නී සම්බුදුමයණයන් වහන්සේට ආමාන්තනයකද අදදි බුදුන්වහන්සේ උන්වහන්සේ බුදුන් ආදී විදිහට ආමාන්ත්‍රනය කරන්නට එපා වඩාම යෝග වෙන්නේ පින්වත්නී බුදුපියාණන් වහන්සේ සම්බුදුමේණියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආදී විදිහට එවැනි උතුම් ආමන්ත්‍රණයක් පිින්වන්ත සත්පුරුස ඔය ඇත්තු අට්ටාංග උපෝසත සීලයේ කියන්නේ රහතන් වහන්සේ අනුකරණය කිරීමද කියලා ඇහුවා. බුදුපියාණන් වහන්සේ විසාකා මහෝපාසිකාවට දේශනා කොට වදාලෙ අට්ටාංග උපෝසත සීලියයේ සහ එහි ආනිසංස මොනවද කියලත් ඇහුවා. විසාකා මහෝපාසිකාව එක් දිනක්. පූර්වාරාමීට පැමිණෙනකොට. විසාකා මහෝපාසිකාව සමාධංව හිටියා පොහොය උපෝසතය ඒ ගැනසා කච්ඡාවක් ඇතිවුණ බුදුපියාණන් වහන්සේ අහනවා. විසාකාවෙෙන මේ උපෝසත තුනක් වෙනවා. ඒ උපෝසත තුන වෙන්නේ ගෝපාලක උපෝසතය. නිගන්ට උපෝසතය අඩිය උපෝසතයයි. බදුපාණන් වහන්ස ගෝපාලක පෝසතය දේශනාකරන් නිගන්ටු උපෝසතය දේශනා කරනවා, අරිය උපෝසතය දේශනා කරනවා. අරිය උපෝසතයේ මේ විදිර දේශනා කරනවා. විසාකාවනි ඒ ආර්සාාවකයා මෙහම හිතනවා. රහතන් වහන්සේ දිව ඇතිතාකාලයක් ප්‍රාණගාතයෙන් විංව, ප්‍රාණගාතයේ බැහැර කරලා අවියාවිධ පැත්තකරතියලා බොහෝම ලැච්ඡාාවෙන් සියලු සත්තීන්ට දයාවෙන් කරුණාවෙන් බොහෝම මෛතීන් යුක්තව පලවෙනි සිල්ිපදය ආරක්සා කරනවා. එතකොට මීරාත්‍යය මේ දවාල මේ විදිහට හැමවෙලාවීම ප්‍රාණගාතීන් විංව කටයුතු කරනවා. මමත් අන්න ඒ වගේ. රහතන් වහන්සේලා අනුව පිළිපදිමි කියලා, පලිවෙනි සිදුපද සමාදැන්ව කටයුතු කරනවා. ඒ වගේ රහතන් වහන්සේලා දිවී ඇතිතෙක්ම නොදුන්දී ගන්න නැහැ. රහතන් වහන්සේලා දිවී ඇතිතෙක්ම අබ්‍රහ්ම චදියාවෙන් වංවවාසය කරනවා. රහතන් වහන්සේලා දිව ඇතිතෙක්ම මුසාවාදීෙන් වංවවාසය කරනවා. රහතන් වහන්සේලා දිවී ඇතිතෙක්ම. මදට හා ප්‍රමාදයට හේතුවන මත්‍රවිවලින් වංවවාසය කරනවා. රහතන් වහන්සේලා දිවී ඇතිතෙක්ම එකවේලෙක්. මලද දෙන්න ධානේ ඇති උත්තුමි වෙනවා රහතන් වහන්සේලා දිවියඇති තේක්ම. නැටීම්, ගැයිීම්, ගීකීම්, නැටවීම්, වැයිීම් බෙරාදිය ගැස්සීම් නැටුම් වැවුංවාදී විහිළු දැකීම් මල්ගඳ විලවුන් දැරීම් සරීදී ස්තැම් පිරවීමදී දේවල්වලින් වැළකී කටයුතු කරනවා. ඒවාගේම රහත් අන් වහන්සේලා දිවී ඇතිතෙක්ම උත්සාසන මහාසන හැද උත්සාසන මහාසනවලින් වෙන්ව කටයුතු කරනවා. විසාකාවන මමත් ඒ විදිහට පදමි කියලා රහතන් වහන්සේලා වගේ කටයුතු කරන්නට ඕන බුදුපියාණන් වහන්සේහෙම දීශනා කරලා මේ උපෝසතතුන මේ ආර් උපෝසතය මහත්පල මහානිසංස බවත් එයින් ලැබෙන මහත්පල මහානිසංසු ස්වභාවයන් ගැනත් එදා දීශනා කරන්නට යුතුනා පින්වත්නී ඊළඟට අහලතියන පස්නේ තමයි බුදුසුන වැැබලේවා අවසරයි කලයානමිත්‍ර පිින්වත් සාමින් වහන්සේ. ලෝනපල සූතයේ තුළ අන්තර්ගතය කෙටියෙන් පහතා දෙන සේකවා වස්පවාරණයෙන් පසුව ලෝන පල සහ කම්ම විභංග සූත ඇසුරෙන් කර මේ ගන බිස්තරාත්මක සදහම් දේශනාවක් ඇසේ හැකිවේද ස්වාමීන් වහන්ස කවනාවෙන් පහදාතිනසේක්වා කියලා සත්පුරුස පිංවර්ත්නේ. වස්සාන සමය අවසංගුණහම ලෝන පල සූත්තයනොත් ඒවාගීම කම විභංග චුලකම බංග සූතතිය නොත් ඔය පින්වත්තුන්ට අපි ධර්ම දේශනා පවත්වන්නම්. පංවර්ත්නයේ අද හලතියෙන පස්නේ ලෝන පල සූත්‍රයේ තුළ අන්තර්ගතේ. කෙටියෙන් පහදා දෙන්න කියලා. පින්වර්ත්නී එහි අන්තර් ගතේ වෙන්නේ. කවුරු හරි කෙනෙක්. පුංචිහෝ කර්මයක් කනවාද ඒ කරමය ඒ කෙනා නිරීට පමණුවන්න පුළුවන් කරමයක්. සමහර කෙනෙක් තමන් විසින් කරපු ඒවාගේම පින්වර්ත්නි මේ ආත්නභාවේ විපාක දෙනවා. ඒවාගේ මානීම්මත්තේ පින්වර්ත්නය සතර අපාගත වෙන්න පුළුවන් පුංචි කරමයක් කළත්. ඒක දිත්තදම්ම වීත්නය වසයෙන් වනාකාරී ජවන්සිත් අනුව තේරුම් ගන්න ඕනේ. පුංචි අකුසල කරමයක් කළත් පින්වත්නී මානාසන්න වෙලාවීදී අරමුණවන්නේ එයනම්, චතියා සමගම පතිසන්ධි විඤ්ඥානයේ විදිහට ඒ පතිසන්ධි විඤ්ඥානයේ විපාක විඤ්ඥානයක් වෙන්න ජවනයන්ගේ මානා සංචිත්තවීති ජවනයන්ගේ හමූනේ පුංචි අකුසද කළමයක් වුණත් එය නම් ලැබන්න වෙන්න ඒයට ඕන කරන විපාක විඤ්ඥානය මානම්මත්්‍ය අපාගාමී අපාගාමී වෙනවා බුදුපියාණන් වහන්සේ. ඒ විදිහට ස්වල්ප මාත්‍ර අකුසලය වනත් නිරේයට පමුළුවන ආකාරයේ ගැනහෙම දෙස්සනා කරන්නට ඒත්න පින්ුවත්නගවුරු හරිකෙනෙක්. කරම කරම පල පිළිබඳ විශ්වාසයක් නැතුව කටයුතු කරනවාන, ඔවුන් අතින් වැඩිවාසයෙන්වන්නේ අකුසල කරමයු. එනිසා නුවනැඇත්තුව කම්මසකතා සම්මාදිිට්ටි ඇතිව කටියයුතු කරන්නට ඕනේ. නුවනැත්තුව පිින්වුවත්න ඩිට්ට දම්ම වීදනීය කරමේ, උපපච්ජ වීත්නීය කරමේ අපරාපරිය වීදනීය කරමේ අහෝසි කරමේ ගැන්දන ගන්නට ඕනි. ගඩුග කරම ආසන්න කරම ආචින්න කරම කටත්තා කරම ගැන් දැන ගන්නට ඕනේ. ැති පින්තුම් පින්වත්නී විවිධාකාරමය කරමයේ ඒ දහසේ ආකාරයකම ස්වභාවයන් තැනගෙන නුවනී යුක්තව කටයුතු කරන්නට වග බලාගන්නට ඕනෑ. පින්වත්නී ඊළඟට ආලතියන පස්්නේ තමයි. පින්ව ස්වාමීින් වහන්ස, අරූපභාවයෙන් චුත වන සත්වයෙකුගේ. ප්‍රතිසන්දිවීම කෙසේ සිදුවේ දෙයන්න, හදා දෙන සේක්වා එම සත්වයාගේ පතිසන්ධිය, පෙරධ්‍යාන ආනුභාවයෙන් කාම සුගතිය හෝ වෙන සුගති භවයක් විය හැකි බව. අසා තිබේ එම සත්වයා දුගති උප්පත්තියක් කිසි විට එකත් සිදුවිය නොහැකි ස්වාමින් වහන්සේ. එසේ දුගටී ගතවීමක් සිදුවන්නේ නම් සුගටයක හෝ, කාමසුගටි උප්පාත්තියෙන් පසුව වන බවයක් වී තුද ස්වාමින් වහන්සේ කවුණාවෙන් පහදාදන්සේක්වා තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිංවර්ත්නී කවුරුහරි පිංවතික් අරූප භවයින් චුතවෙනකොට. අරූප ධ්‍යානයෙන් නොපිරිහි චුතවන පුද්ගලයා පිංවර්ටනී අරූපී තලයක නිපතිසන්දිය ලබන්නේ. එතකොට රප අරූපභූමිවල ප්‍රතිසන්ධිය ලබල ඉන්න. ආර්යන් වහන්සේලා කවතාවත් ඒ අරූපාවචර භූමිවල පහල බ්‍රහ්ම ලෝකවල උපපාත්තය ලබන්නේ නැහැ. ඒ වගේම පින්වත්න අරූපාවචර භූමිත් තලවලින් කවුරුහරි කෙනෙක් චුතවෙලා සුගතී උප එනකොට ලබන උපපාති අනිවාරීම, තුකහු දිහේතුකහෝ උපතියක්ම වෙනවා. ඒකයන් තිහේතුකනං අනිවාරී අලූබදෝ සමෝහ නැත්තං අලූබ අදෝස කියන දිහේතුක. එතකොට අලූබ අදෝසහෝ අලූබ අදෝ සමෝහෝ ඇර මේ අරූප තලයකින් චුතවන කෙනෙ කොයි වෙලාවකවත් අහේතුක ප්‍රතිසන්ධයක් ලබන්න නැහැ. අහේතුක පතිසන්ධියයක් ලබන්නේ නැහැ අහිේතුක පතිසන්ධියයක් ලබන්න දිහේතුක හෝ දිහේතුක පතිසන්ධයක් ලබන්නේ. රූපාවචර බ්‍රහ්ම ලෝක. දාසයෙන් චුතවෙලා පිින්වර්ත්නී කාමසුගතියේ උපදින පුද්ගලයාට තිහේතුක හරි දිහේතුක හරි ප්‍රතිසන්දිය හැර අහිේතුක පතිසන්ධියයක් ලැබෙන්නේ නැහැ. ඒවාගේම අරූපාවචර තිානයෙන්. පිරිහිෙන්නේ නැතුූ ජුතවන පුද්ගලයා අරූපී තලේකමයි පින්වත්නි පතිසන්දිය ලබන්නේ, රපර, අරූපාවචර භූමිවල ප්‍රතිසන්ධිය ලබන ආර්යන් වහන්සේලා පහල ලෝකවලට පත්වන්නේ නැහැ. පිින්වත්න මේ විදිහට ඔය ඇත්තෝ කවුණුකානා නුවනිිමසා බලන්න කොයි වෙලාවකවත් රූපාවචර, අරූපාවචර, බවල උපත්්‍යය ලබන සත්වයන්ට ඒ භවයෙන් චුත වෙනකොට පිින්වත්නී මහා කුසල් ජවනයූම තමයි මානාසන්න ජවනයන් විදියට පහළ වෙන්නේ. ඔවුන්, ඒ ඉහිටිය සේෂ්ඨ භවයකින් චුතවෙලා. ඊට පස්සෙ පින්වර්ත්නි දුගටපතිසන්ධයක් ලබන්නේ නැහැ. අකුසාල් ජවන් මානාසන්නයේදී අර ශේෂ්ඨ උපපත්තියේ අවසානයට ඇතිවෙන්නේ නැහැ. නමුත් අසං්‍ය සත්ව වගේ තැන්වලදි වුණත් චුත වෙලා පින්වර්ණගේ පැමිණීමේදී ඒ අය ඉන් පස්සෙ ඒ බවයේ එතන චුත වෙනකොටේ ශේෂ්්‍ර බවෙන් චුත වෙන කොට පින්ංවර්ත්නි අරතත් ඒකට පත් නොවනාට එතනීම් පස්සේ ඒ භෝමිවල ඉන්නකොට ඒ අයට ඇතිවෙන්න පුළුවන් පහල මේ සවබසිස්වභාවන් එහෙම ඇතිවෙන්න පුළුවන් සසරින් ඒයගිමිදීමකුත් නෑ. සතරාපාදී දුක්කලින් ඒඇැගිමිදීමකුත් නැහැ බ්‍රහ්මලෝකීපදුුණු උබ්බරි පින්වර්ණ බුදු පියාණන් වහන්සේට මොන ගැහුණේ ඊරි පටිය පැටියෙක් විදිහට බවත් ඔබ තේරුම්ගන්නට ඕනෑ. ඉින්න්දී ඒ ැයක්මලෝක රූපාවිචර භැක්මලෝක රූපාවච රසංසත්ව සියල්ලට අතාලව තමයි මංගේ පිළතුූ ලපාතුන්නේ. පිංවතිී ඊළඟට අහල තියෙන පස්්නයේ තමයි. අවසරය ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාකොට මේ පහදා දෙන සේක්වා. ස්වාමි පුරුසියාත්, ස්වාමි දියනියත් අතර, පස්්නෙ ඇතිවීමට ස්වාමි පුරුසියාගේ පාර්සවයෙන් වෙන බලපෑම් මත. ස්වාමි දියනයට ඒ ඉවසාගත නොහැකි තැනකදී. ඇය ඔහුගින් වංවීමට තීරණය කරයි නම්. එහි ඇති අකුසල කර්මය කුමත් දැයි අපට කවනාවෙන් පහදා දෙන්න. ස්වාමි පුරුසයා මෙම ගැටලුව දන්නමුත්. ඔහුට කිසිදු විසදුමක් නැත. එහෙත් බිරිඳගේ වංවීමට දරාගත නොහැකි. ඔහු වෙනත් කිසිුදු විකල්පේකට යාමට අකමැති බැවින් අසරන බවට පත්ත ඇත. ස්වාමි දියනයට විංවීම හැද. එම පීඩවිං මිදීමට වෙනත් මගක්ද නොමැත. අනෙකුත් කිසිම විසදුමකට ස්වාමයා කැමති නැත අපහට කවුණාවෙන් මේ ඇති කඩ මේය සහ පලක්වා ගත යුතු අකු සල් පිළිබඳව කවුණාවෙන් පහදා දෙන්න. පිින්වත්නී ඔය සිදවීම ඔය විදිහට වෙනකොට. බලාපොරොත්වෙනවා අනාගතයේ තමන්ගේ දරුවන්ගේ නරක ආදර්ශයක් මකද අඩ ස්වාමියා කියලක කියන්නේ කවුරු හරි මවුපියන්ගේ දරුවීක්වන හින්දා. ඒ මවුපිය උපස්ථානය වැලැක්වී මක්කලොත්. ඒ ස්වාමියයා අතින් මව්පියන්ට වන උපස්ථාන, ඒයා ඒ වගේම, ඒ ස්වාමියයාගින් වෙන්නෝනේ මාපයාාදී එ අය ගෙවනාකාරයේ ඒ ධර්මියයට යොමුකිරීමේ ඒ කියයා පටිපාටිය යම් කිසි බැඳීමක් හින්දා වැලැක්වුවොත් ඒ වලක්වන කර්මයේ දික්ටධම්ම වේත්නය විපාකය ස්වාමිදියනියයටටි විඳින වෙනවා ඒවාගේම ඒ ස්වාමිදියනය සහ ඒ මේ ස්වාමිපුරුසයා වේම් ඒ මව්පියන්ට සැලැකීමමාදී කරන්න ඇතුව සම්පූණය ඉවත්වෙලා කටයුතු කරනකොට ඒ වැරදි ආදරසේ හරිටාර අජාසතරත්තුමා තාත්ත මරලා. රජකම ගත්තා හම අජසතරත්තුමා මරලා ඒ දරුවවා රජකම ගත්ත, ඒ දරුව මරලලා ඒ දරුව රජකම ගත්ත මේ විතර පිීතුව ඝාතක රජපරම්පරාවක් ඇතිවුණ ඒවාගේ මිත දිත්පින්ගුවත්නේ සලකන්නේ නැතුව කටයුතු කලාාම ඒ ආදර්ශය ඔබේ දරුවන්ටත් එයා කාරයම ලැබෙනවා. පිටා වගේ නෙමේ පිින්වනිි වැදිහා තරසේ එනසා නිරන්තරයෙන්ම ඇ වැදි ආදස්සයකින් තොරව කටයුතු කරන්නත් ඕනෙ, ඒවාගේම සාමිපුරලුසියා ස්වාමිදියනියත් අතල. පන ඇතිවෙන්න ප්‍රධාන කානවෙන්නේ සම්පපුරුසයාගේ පාස්සවයෙන් වෙන බලපැෑන්නම්. වඩාමයෝග්‍ය වෙන්නේ පින්ුවත්නී වෙනම ජීවත්්‍යනයක. ඒ තියෙන පවුලු පසුබිම් පරිසරයෙන් වෙනම නිවසක වෙනම පවුලේ අය ජීවත්වෙනකොට පොළුවන්කම ලැබෙනවා. අර යුතුකම් වගකීමආදේසි අල්ලම කරන්න. කොයි ොහොතකවත්. පිංවර්ත්නී ඇයි යුතුකාවාකින් පැහැරරින්න එපා. මේ පස්නීම අනි පැත්තට ගත්තොත්, ස්වාමිපුරුසියා ස්වාමි දියනියත් අතර පස්න ඇතිවීමට ප්‍රධානම හේතුව ස්වාමි දියනියගේ පාර්සවය වෙන බලපෑම් කියල ගත්තහමත් පින්ංවත්නී? පස්නේ සහ ඉතාම මධ්‍යස්ථ වෙන්න ඕනේ කුසලා කුසල පැත්තක් වෙන්නට ඕන ඉතින් දවුණත් ස්වාමිදියන අනි වාඩයම තමන්ගේ මවපියන්ට ඇප උපස්ථාන කිරීමආදී මෞ්පිය උපස්ථානදී කටයුතු කරන්න ඕනේ ස්වාම්පුොලසයාග මොන බලපෑම් තිබුණාත් පඩාම යෝග වෙන්නේ පිින්වත්නී වෙන පදිංචිවනයක ආර්ථිකය සත්‍ය මත් කළ ගන්නේ එක මව්පි උපස්ථාන කරනයක තමන්ගේ ජීවිතවලට ඇංගලි ගැසම් සහ හිරිහැර කිරීම පඩ. පත්කිරන් වලට ඉඩක් නොත බා තමන්ගේ යුතුකන් තමන්ගේ වට වගකීම් තමන් තමන්ට කළගන්න පින්කාන් තමන්ට බව දැනගෙන කටයුතු කරන්නට ඕන පින්වත්නේ සාමයාසා භාධියාව කල කියන්නේ. දෙවියක් හා දේවතාවයක් කා සමානව ජීවත්වන්නට ඕනේ රාගීෂ්ඨ කරගැනීීමුමන මේ පවජීවිතය කියන්නේ. බෞගෝග සම්පත් රැස් කර ගැනයීමම නෙමේ පෞජීවිතය කෙලකයන්නේ. ඒවාගේම ඇතමන්ට පරූපසබ්ද ගන්ධරාස ස්පාසාදිය මිදියුම නෙමේ පෞජීවිතය කෙළක කියන්නේ දරුමල්ලු හැදීමම නෙමේ පෞජීවිතය කෙරකයන්නේ. සම්පූර්ණීම පෞුල් ජීවිතයේ පින්වත්න කල්්‍යානමිත්තයින්ගෙන් පිියුණු ජීවිතයක්ම කරගන්න කටයුතු කරගන්නට ඕනෙ ස්වාමයා භාරාවට වඩා සීලයෙන් ගුණේ සමාන හෝ වැඩි කෙනෙක් භාරියාවසාහම් පුරුෂයාට වඩා සීලයෙන් ගුණේ සමාන හෝ වැඩි කෙනෙක්, ආදීවිදිහට සමාන ගුණ ධර්ම ඇතිකරගෙන. ඒ කල්්‍යයානමිත සේවනාදයක් ලබ්මින් සසරනුත් එතරවීමේ අධිස්ථානයෙන් කටයුතු කරගන්නට ඕන. පිින්ර්ත්නී පහුල් ජීවිතගතකරනකොට ඇතිවන පස්න එක්තරා කාලසීමාවකට පමණයි. ම පින්වර්ත්නී බලපාන්නේ ඒ ජීවත්තන කංවිතරය කවුරුුණ ජීවත්තන කංවිතරය බලපාන්නේ එතනදත් එක්ෙක් කාලවලට නමුත්ති ඇතිකරගන්න අකු සලකරමයෝමුළු සංසාර ගමන පුරාවට බලපානවා එනිසා බොහෝම ඉබසීමෙන්, බොහෝම සංජයමයිෙන් දික්කසාද ආදී තත්්‍රයකට යොමු වන්නේ නැතුව බොහෝම සමගියෙන්, බොහෝම බැඳීමෙන් නුවනින් ඔය පස්සන විසඳා ගතයුතුයි. දිික්කසාද වීමට බලපෑම පවුලින් ඇතිකරන බලපෑමනම්. දිික්කසාද වූවාට පස්සේ පිින්ුවත්න ඇතිවන බලපෑමිහිට වඩා අතිවිසාලය සමාජයෙන්. විවාවෙලා ඉන්න කාන්තාවකට ස්වාමියයාගෙන් ලැබෙන රැකවණය වගේ නෙමේ විදික් අසාද උනුකාන්තාවකට සමාජයේ හැමෝගේම ඇල්ම බැලම ලැබෙනවා. විවිධාකා අයුතු යෝජනා එනවා චහිත ඝාතන ඇති වෙනවා ඉන්දා පහස ඇති වෙනවා හිටියතැනින් කබලය ලිපට වැටනවගේ වෙනවා එනිස්සා පිංගත්න දූරදර්සීව ඉවසීමෙන්ක්. සමයමෙන් ඒ අවස සම්්‍යප පියෝග කරමින් ඒ ඇතිවන ගැටලු ප්‍රීදාාකාරී තත්ත්වයන්ට දර්මානකූල විසදුන් ලබා දෙමින්. ඇසුරට යෝග ෙනැත්නම් රණඩුසරුවල් ඇතිවීමට ඒක හේතුවක් නම් ටිකක් දුරස්ස ඉඳලා යුතුකාවකී මාදිය කරමින්, දර්මානකූලවම ජීවත් එන්නට වග බලාගන්නට ඕනෑ කොයි මොහොතකවත්. ධර්ම සීමාවක් මායන්නේපා අලන සූත්‍යය. පංචිට දම සූතය වගේ සූත්‍ර අනුව කටයුතු කරගන්න සිංහාලෝවාද සූත්‍රයේ තියෙන ස්වාමියයාගෙන් භාර්ධියාවට භාධියාවගේ ස්වාම්පුරසියාට දරුවන්ගේ මවපියන්ට මවුපියන්ගෙන් දරුවන්ට ආදී සිදුවට යුතු කම්මාදිය දැනගෙන ඒ අනුවම කටයුතු කරන්න වග බලාගන්නට ඕනේ මේ ප්‍රස්නයේදී ස්වාමියාව ඒ පවුලෙක්විෙන් කරගන්න හැදුවත්. භාරිියාව ඒ පවුලිෙන්ගුවෙන් කරගන්න හැදුවත් පිින්වත්නී ඒ දෙදනාටම කරන්නේ ගුණ මේ මුලා අමත කරවීමක් මවප මවපියංව ජීවිතයෙන් ඉවත් කරවීමක් වෙනවා. මවපියංග ජීවිතයන් ඉවත් කරවීමක් වෙනවට නුව නැති අයි කැමති නැහැ නුව නැති උදවේ මව්පියෝ කිය මවේ. මන්ට හොට පින්කරගන්න පුළුවන් අවස්ථාවක් බව දැනගෙන කටයුතු කරනවා තමන්ගේ දරුවන්ට වනත් නරක ආදශයක් නෝනා ආකාරයට කටයුතු කරන්න වගබලාගන්නට ඕනෑ. සත්පුරස පිින්වර්ත්නී ඊළඟට අහලතිීන පස්නේ තමයි. තිරුවන් සරණයි පින්වත් කල්්‍යයානමිත්‍ර සාමීින් වහන්සේ සාමින් වහන්සේ මල් ගණංකර පූජාකිරීම සුදුසුද මල් දාහක් පූජාකරාාවසෙන් කියන එක සුදුසුද කියලායි අහලා තියෙන්නේ. සත්පුරුස්ස පිංවර්නී පිම්බර ඔය ඇත්තුව හාපු ඒ පස්නයේදී. පිංවර්ත්නී මල් ගනංකර පූජාකරීම සුදුසුද. ඇයි අපි මල් ගණන් කරන්නේ. මල් ගණන් කරනකොට අපිට ඇ අපි එන් බලාපොරොත්තු වෙන මොන වගේ දෙයක්ද. මල් ගණන් කිරීමෙන් අපිට ඇතිවෙනවාද මල්ගණන් නොකර පූජාකරන වහා සමාන කුසල් සිත්තෝ ඊටවට වැඩි බල සම්පාන කුසාසිත්හෝ. පිින්වත් යට අවධානය යොමු කරන්නට ඕන. එතකොට මල්පූජාවීදී වනත් ලෝබයක් හෝ තරගයක් ඇතිවන ආකාරයට කටියවුතු ඒ සිදුවීම එතරයි සොදුසුන හැ. මොකද මල් පූචාවීති වනත් ලෝභයක් ඇතිවෙනවා කියන අතරම් පතර හෝ මං අරියට වඩා මෙිච්චරස් සකස් කලා මං මේ විදිහට මල් ප්‍රමාණයක් කලා ආදීවිදියට ඇතිවෙනකොට පින්වර්නි ඒ පිළිබඳර වනත් ඇලීමක්. ඒ ලෝගමූල සිත් අටින් ඇතිවෙන. පේයම් කිසි ඇලීම අකුසාසිතා කෙන්ද අර කුසලේ ඉහළම ආනිසංස නැත්තන් කුසාසිත් තිහේතුක දිහේතුක හෝ තත්ත්ඒ පවත්තාගන්න යම් බාධාවක් ඇතිවෙනවා. එනිසා බොහොම හොද කාරණවෙන්නේ වඩාම යුග ගෙදීවෙන්නේ සත්පුලස පිින්වර්ත්නි ඔය ඇත්තු මල් පූජාකරනකොට එස් සියලුම මල් සාන්තිනායක බුදුපියාණන් වහන්සේට පූජාකරනවා කියන හැඟීමෙන්. ඒ පූජාකරන වට්්‍ය පිරින්න පූජා කරලා. හොම පිළිවෙලට සකස් කරලා එහි කිසිදු අඩුවක් හිටසක් නොවන ආකාරයට හිත පිනා යන ආකාරයට දැක්කාම හිත සතුටුවන ආකාරයට ඉතාම මැනවින් සකසා පූජා කනයයි බිංවත්න ඔය සත්පුරුසයු තමන්ගේ නිවෙස්වල මල් බවල තමම වැැවූ මල් ගස්වලින් තමම්ම මල්නේල්ලා ඒ නිෙලපු මල් ංවත්නී බොහෝම පිරෙන ආකාරයට බොහොම ලස්සනට මල්වටටිය සරසලා ඉහල සම්බුදුමේණයන් වහන්සේට පූජා කරන්නට ඕන යම්හයකින් මෙපින්වර්ත්නී අන්සුමාත්‍රයකවත් ලූභ සිද්ධහරාවක් එහෙම නැත්නම් තරග කාරීත්වයක් එහෙම නැත්නම් ඒ පිළිබඳව යම්කිසි කුම නොහෝ ආකාරයකට අකුසාසිස්වභාවයක් ඇති නොවන්නට වගබලාගන්නට ඕන එතකොට තමයි ඇ ඇති කළ ගත්ත කුසාසිත්වල හැටියට කුසල සිතයෙන් කුසල සිතට ලැබෙන විපාක. පාකේ බුද්තිවිඳින්නට පුළුවන්කම ලැබෙන්නේ. සත්පුරුස පින්වත්නී ඊළඟට හලතියෙන පස්්නයේ තමයි අවසරය පින්වත් කල්්‍යයානිමිත්‍ර සාමින් වහන්සේ. මේ කාලයේ බොහෝ පිරිස් ආමිස පූජාවන්ට මුල් තැන දෙෙන ආකාරයක් දකින්නට පුළුවන් නමු ස්වාමින් වහන්ස. ඇතිිපාති පූජාවන්ට පසු බට වන ස්වභාවයක් බොහෝසහින් පෙනී යනවාස්වාමින් වහන්ස. බොහෝ පින්කං කළද පංච සීලයේ පවා රැගගැනීමට යුහු සුරුවන බවක් පෙනෙන්න්නට නෑ ස්වාමින් වහන්සේ. පිරිසිුදු සීලයක පිහිටා පින්කංකිරීමේ වටිනාකම අපකිරි කරුුණාවෙන් පැහැදිලි කර දෙන සේක්වා තෙරුහන් සරණයි සත්පුරෘෂ කල්්‍යයානිිමිත ස්වාමින් වහන්ස කියලා. සත්පුරස පිංවර්නී. ආමිස පූජා ප්‍රටිපත්ති පූජා දිකම අවස්්‍ය වෙනවා නාමරූප පැත්තින් බැලුවහාම. නාමරූප පැත්තිෙන් ඔය ස්කන්දෙ ඔය ධාතුආයතන ඉන්ද්‍රීයාන්. හේතුවූන්ගෙන් හටගන්න ධර්මතා. ඒ හේතුූන්ගෙන් හටගන්න ධර්මතා හේතුූන්ගෙන් හටගත්ත ගමන්ම අනී්‍ය ලක්ෂණය අනුව නැතිව යනවා. නැතිවයත්්‍යම හේතු තියෙනෙ හින්ද හටගන්නවා. ඒ හේතු අතර කර්මය තරන් සත්්‍යයන්ට බලපාන තවත් හේතුවක් නැත්තරම්. ඒනිසා පිින්වත්නි ආමිස පූජා කරනකොට ආමිස පූජාවන්ගේ කර්ම විපාකත් ඔය නාමරූප ධර්මයන්ට ඉතා පබලම හේතු බගට පත්වෙනවා. you <laughs> ඒවාගේ පින්වුවත්නි සසරින් එතර වෙන්නට. සසරින් එතරවන ගමනට ඔය ඇතු ප්‍රතිපති පූජාට මුල් තැන දෙන්නට ඕන. එතනති පින්වුවත්නි ඔය සත්පුරුෂයෝ පලවෙෙන සිල්පදේ රැක්කෝත්. පලවෙන සිල්ිපදයෙන් ලැබෙනවා බොහෝඵ හිතන්න පලවෙනි පිසිල්ිපදේ ඔබ රකිනවා කියලා, බොහෝ කාලයා ජීවත්යන්න පුළුවන්කම ලැබෙනවා. පලවනි සිල්පදේ ඔබ සතුම් මැදීමෙන් වැලකෙනවා කියලා. ඔය ඇත්තු යන්න යන තැන පින්වුවත්නි ොහෝ හිතන්. ක්කං ගඩ්නැගෙනවා. ඒවාගීම සරීරී නීරෝගී වෙනවා අතපය චවසම්පන්න වෙනවා, පින්වර්නී ලැබිෙන පතිඵල මෙබ මොනයි කියන්න බැරි තරං. කවරු හරිකිනය සත්්‍ය ගහතනයක් කළොත්, බලාපොරොත්වෙන්න ඕන එහි අවම විපාක විදිහට. ජීවත්තීද්ද අඩුවාර්සි මානයට පත්තීම් චුන්දවගේ සූතදීස්නාරංකීවල බලන්න පිින්ුවත්නි අඩුවායසි මානයට පත්තීම්, ඒවාගීම අතපය බිඳීම්, කැඩීම්, පෙර අකුසල කර්මිියූ මතුවී වගේ බොහෝ හානිදායක දේවත් බලාපුොරොත්තු වෙන්න වෙනවා. සිල්පදවල ලැබෙන, විපාකයෝ දැනගෙන පින්ුවත්නි සිල්පදයෙන් සිල්පදේ රකින්න. පලිවනි සිල්පදයෙන් බොහෝ විපාක තියෙනවා. දෙමන සිල්පදේ රැකීමනුත් බොහෝ ආනිසංස්විපාක තියෙනවා. ඒවාගේීමම තුන්වැනි හතරවැනි පස්සනයාදී හැම සිල්පදයකින්ම ලැබෙන පින්වති බොහොම යහපත්පතිඵල. රාසියක් තියෙනවා. එනිසා ප්‍රතිඵල ලබා ගන්නනම් ප්‍රතිපල් ලැබිෙන ආකාරීයට ඔබ ඒ පිළිපලන්නට ඕන. ධර්මී දැනගෙන ධර්මී පිළිපරින්න ඕන. ධර්මී පිළිපරිින් ඇතුව පුද පූජාවම් පමණක් පින්වත්නී පවත්තනකොට ඒ පුද පූජා පසුපස්සේකරන පාර්තනා සම්බන්ධ අවධානී යොමු කරන්න වෙනවා. පාර්තනාව නිවනම උුණොත්බොම හොඳයි. නමුත් පින්වර්ත්නිි ඊ පාර්තනා දිවුරු අතටයේ ප්‍රැක්්මීවාගීම විවිධාකාරය සුගතියඋපපති ලැබීම් ඒවාගේීම ස්වාමිපුරසයිම් භාරිියාවන් දූතරුවන් පාතනාකිරීම්. බබූග සම්පත්තාදිය පාතනා කිරීම වගේ වෙනකොට එතන සම්පූර්ණයම ලෝභසිත් එක්ක අකුසාසිත් යෙදීමක් වනහින් ද. ඒ කරන කුන්ම පුුණ්‍ය කරමයෝ පවාදුරුවල වෙනවා. පින්මත්නී බොහෝ පින්කං කළත් ඔය ඇත්තුව කරන පින්කං එක්ක අනිවාරයම පංචසීලේ රකින්න. පන්සිල් කඩාගත්තුොත් පලෙනනිල්පන. අර කිව වගේ වෙනවා, දෙවන සිල්ිපදීන්, පිින්වර්ත්නී බෞගෝග සම්පත් අහිමිවෙන්න හේතුවක් වෙනවත් ජීවත්ත ඉදදිම. ඒක අවුම විපාක පැත්ත මානම්මත්තේ අපාගාමී වෙනවා සොරකංකිරීමේ වැලකිලා කටයුතු කළ හම භෞගෝග සම්පත් වැඩි දියුණ වෙනවා මානම්මත සුගතිය උප්පාතිය ලබනවා තුන්ගෙන සිල්පදයේ කාමීවාදවා හැසරීම කාමයවාර්දවා හැසරීමේ අවමි විපාකය යනේ යන තන හිතා ගන්න බෑ හතුරු ඇතිවන්න හේතුයත්නවා ඒවාගේීම ධනීවිෙනස් වෙන රෝගාබාධ හැත්ම බොහෝ කාදර ඇති වෙනවා මානිම්මත්්‍ය අපාගාමී වෙනවා. Bye. උගන නිල්පද මේවාදව හැසදීමෙන් වැලකුණහම පින්වත්ී යන යන තැන විශ්වාසය ගොඩ්නැගෙනවා. ඒවාගේම තමන්ගේ ගුණයක් විදිහට එ ඉස්මති වෙනවා නීරෝගීකම ඇතිවෙනවා ධන ඒතුරි වෙනවා ලිඩරෝගනෑ මේ විදිහට මානීම්මත්්‍යය සුගතය උප්පාතිය ලබනවා ඒවාගේම බොලු කීමෙන් වැලකිලා හිටිහාම පිංවනී යන යනතන සත්‍ය දේවල්ල හන්න ලැබෙන්නේ මානින්ම්මත සග උපත්ති ලබ බුකිව. ම යන යන එතන අගූත දේවල් හන්ඩ වෙන්නන්නේ මානින් මතරි දුගතිය උපදිනවා, මත්‍රාව්‍ය සරීර ගතකර ගත් හම ජීවත්තිද සරීර අභ්‍යන්තරයේේ බොහෝ. අවේවයන් විනාසවිමින් බොහෝරෝගා බාධ හැදෙනවා ඒවාගේ මනුසන්සුන් සිත් ඇත්ත එක් වෙන උමතුතත්ත්යට පත්වෙන භාවනාදී වඩන්න බැරිතත්වයට පත්වෙනවා පින්වත්නී ප්‍රමාද වෙනවා ප්‍රමාධවිමින් චිත සන්තති ඉන්දිය ධර්ම බලධරමාදිය දුරුවල වෙලා යනවා සංසාර බවගමන් මගේද මානම් මත්්‍ය අපාගාමී වෙනවා මත්‍රව සරීදගතකර ගැනීමෙන් වැලකුණම් හොඳ සිහයක් ලැබෙන නීරෝගීකමක් ලැබෙන ප්‍රඥාශභාවයක් ලැබෙනවා තව බොහෝ. ංස ැබෙනවා ජීවාතතිද්දි මානින්ම් මත සුගතය උපත්තිය ලබනවා මේ වගේ සිල්පදයෙන්සිල්පදය ලැබනපතිඵල අටි විශාලපමානයක් තියෙනවා. එනිසා ඒවාසියල්ල ලබාගන්න පුළුවන් ආකාරයට කටයුතු කරන්නත් ඕනේ දානාදී කටයුතු වගේම සීලාදී කටයුතුත් කරන්න ඕනේ දස පාරමිතාම සම්පූර්ණ කරගන්න. එයින් එක් පාරිමිතාවක සීමවෙන්න එපා පිංවතිතාන වගේ සීල්ල වගේම නෙක් අම්ම ආදී. පාරමිතා සම්පූර්ණ කරගන්න පාරිමිතා නැතුව නිවන් දකින්නට බැහැ. සත්පුරුස පංවර්ටනයේ ඊළඟට හලතියෙන ප්‍රස්්නේ තමයි. මහා සංගරාත්නයෙන් අවසරයි අපේ හා මුදුරුවනේ. කෙනෙකුගේ මාර්ගඵලයක් දැකිය හැක්කේ බුදු කෙනෙකුටම පමණයි නේද පහදා දෙෙන සේකවා කියලා. සත්පුරුස පිංවර්ත්නයේ. කෙනෙකුගේ, මාර්ගපලාදී ස්වභාවයක් පිින්වත්නී අභිගඥාලාබේ උතුමාන්ට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. පංච අභිඥාදිය උපදවාගෙනෙන් ඕන කෙනේගේ චුතිපතිසන්දිය පවා දැනගන්න ඒ අභිඥාලාබී උතුමෙක්ට විතරක් පුළුවන් වෙනවා. සම්මා සම්බුදු මේ ණියන් වහන්සේ නමක් මඟපල් ලැබූ මඟඵල නොලැබූ ආකාරයේ පිින්වර්ත්නී දැකල දේශනාකරනවා. සම්මා සම්බුදු මේ නියන් වහන්සේ. ඉල්පද පනවල තියෙනවා. මඟපල ලාබියයේ උපසම්පදා බිස්සුවකට හැර සාමනේර හාමුදුව නමකටවත්. මඟපල් ලාභීතය ප්‍රකාස කරන්න එපයි කියලා. එහෙම පනෝපු හේතු රාසිීත් තියෙනවයි එහෙම පැ පැනවූ කාරණ පිින්වත්නී පනවන හේතු වනු කාණා, පිට විනී පිටකින් හම්බවෙනවා. ඒ පැනවූදේ අ ඒ විදිහට පිළිපදින්නේ නැතුව. පර්තමානයේදී ලාබපියයෝජන උදෙසා කටයුතු කරන සමහරුන්ගේ කියා පටිපාට ඔබ පරිස්සා කල්ල බලන්න. ඔබට පෙනේවීහිම පණවන්න හේතුවමකක්ද කියලා. තමන් මඟපල් ලැබුවාදී විදිහට ප්‍රකාශස කරමින් බොහෝ දෙනා නොමගයාමින් ලාබපයෝජනාදී උපයාගෙන. පංවත්න ධර්මීවත් විශවාස කරන්න ඇතුව එවුදවිය නියත අවීචීමහ නරකයට යන ගමන්මාක යමින් ඉන්නවා. පින්වත්නී මාර්ගඵලයත් දැක හැක්කේ බුදුපියාණන් වහන්සේ නමකට වගේ අභිඥාලාභියුත්තමයන් වහන්සේ නමකට ඒවාගේම තමන් ලැබූ මාර්ගඵලයන් උපසම්පතාසාමන් වහන්සේලාට. පමණයි ප්‍රකාශ කරනවානන් ප්‍රකාස කරන්නේත් සත්පුරුස පින්වර්න ඔය ඇත්තෝ වර්තමානයේදී කවුරු හෝ කෙනෙක්. සමම් මඟපල් ලැබුවා කියලා පද ප්‍රකාස කරනවා නම් ඔහු සම්පූණයමස්ොරෙක් බවත්. ඔහු බුදුපියාණන් වහන්සේ ඉක්මවාගිය බුදුපියාණන් වහන්සේට පුංචි ගෞරවයක්වත් නැති කෙනෙක් බව තීරුම් ගන්නට ඕනි සම්බුදුමයණයන් වහන්සේ පැහැත් දිල්ලිවම එපා කියලා තියද්දි එය ඒ විදිහටම කරනවා නං බුදුපියාණන් වහන්සේ ඉක්මවා යන ඔහුගේ අඩමුණේ ස්වභාවේ තේරුම්ගන්න තරම් ඔබ බුද්ධිමත් වන්නට වෙනවා. සත්පුරුස පින්වත්නී ඊළඟට ආලතියන පස්්නේ තමයි අවසරය පින්වස්වාමින් වහන්සේ සෑම සිදුවීමක්ම කර්මය නොවීනේද. අනිත් න්‍යාම ධර්මයන් නිසා සිදුවන්නක් විය හැකිනම් ඒකවුණු උත්සායෙන් වෙනස් කරගත හැකිීනේද තෙරුවන් සරණයි. පින්ංවත්නී මේ පස්්නයේදී? සෑම සිදුවීමක්ම කර්මයේ නොවී නීද කියල ඇහු හාම. උතුනයාම බීජනයාම චිත්තනියයාම ධම්මනයාම කම්මනියයාම කියලා නයාම ධර්මතා පහත් තියෙනවා. ඒ නයාම ධර්මතා පහෙන් එකක් තමයි පින්වර්නය කම්ම නයාාමය කියල කියන්නේ. හේතු පල ධර්මගන්නක පින්වන්ත ඔබේ ඔය රූපේ විතරක් ගන්න ඔය රූපේ ගත්ත හම සත්පුරලස පින්වර්ණය රූපයේ හටගන්න හේතු හතරකින් කර්මය සිත්ත උණුසුම. ආහාර කියෙන හේතුව අතරින්. ඔය ඇත්තො ආහාර අනුභව කරන්නට ඕන. අවය ඇත්තො ඊ ආහර ගත්තා අදාහාර ගත්ත ඉදසා මගමුළලු ජීවිත කාල්ට මේ ඇති කියල හිතුවට එහෙම බෑපින්වර්ත්න හටගත්ත ගමම්ම නැතුව යද්දි නැතුව යද්දිම හේතු තියෙනෙ හිද හට ගන්න වන පින්වර්ණි හේතු පල දළමයන්ගේ කියා කාරීත්වයක් වන ඔබේ ඔය රූපයට අනිවාරීම සත්පුල ස පින්වර්ත්නි ඇ ආහාර කියෙන හේතු ඕන වෙනවා. ඒවාගේම තමයි උණුසුම කෙනෙ හේතුවත් ඕන වෙනවා. මෙ උණුසුම ඕනවෙනවාගේම සිත කියන හේතුවත් ඕන වෙනවා. මෙතන ඉන්න කෙනෙත්ත ඔබේ නිවසන්න කෙනෙක්ට කීන්තිගියවොත් ඔය ඇත්තන්ට පීනවා. පින්වත් ඔහොට කේන්තිගේ බව කේන්තිගේ බව අපිට දැනගන්න පුළුවන් වුණේ දේශ සිත නිසා ඔහුට ඇතිවුණො ඒ පහල වුණු ඒ මොහොතයෙන් පහර වුණො. චිත්තජරූප හින්ඩ. දිගින් දිකට මේ වැනි රූප ඇතිවෙනකොට එවැනි චිත්තජරූපයූ හැදෙන සරීදයක ස්වභාවය මොනවගේ පරිවර්තනයක් වෙනවාද. කර මේ කියන්නේ මේ විවිධ හේතුව අතර බල සම්පන්නම හේතුවක්. පිුවත්නේ කරමජ හේතුවතරන් සත්්‍යන්ට බලපාන තවත් හේතුවක් නැත්තරම්. ඇස්සල පෙනීම කංවල ඇහහිවාදී කවුණු දිහා බැලුවවාම පින්වුවත්නී කර්මය ස්භාවී තීරුන්ගන්න පුළුවන්. උතුනයාම බීජනයාම චිත්තනයාම ධම්මනයාම කම්මනයාම කියනමනිියයාම ධර්මතා අතර කරමයත්. ඉක්තරා පිංවර්ත්නි හේතුවක් පමණයි. එතකොට හැමසිදිවීමක්ම කර්මේන්ද වෙන්නේ කෙළ. ඇහුවාම කර්මයක් ඕන තරන් වෙනස්කර ගන්න පුළුවන් අපිට ඔය පින්වත්තුන්ගේ අතීතයේ උබ කරගත්ත ඕන ෑම කර්මයක් පිින්වර්ත්නි ඔය ඇත්තන්ට වෙනස්කරගන්න පුළුවන්, ආනන්තරපාප කරමාදී ඇර. ආනන්තරපාප කරමඋනත්. දුරුවල කරගත්තා ලොහකු මනතී අද ඉන්නේ අපි අජාසත්ව මහරත්තුමා පින්වර්නී ඔය ඇත්තු අතීතිය මොනවාල කකුසල කර්මයක් වෙලා තියෙනවන්න ඒ අකුසල කරම දයා හැරලවත් බලන්න එපා කුසලයන්ගේ කටයුතු කරන්න විවිධ හේතුව අතර කර්මය මහා බල සම්පන්න හේතුවක් වෙනවා සියල්ලම සිද්ධ වෙන්නේ කර්මී අනුවනෙමි බුදු දහම කර්මවාදයක් නෙමී බුදුදහම පින්වර්නි මේ හේතු පල් ධර්මයන් ස. භාවී මැනවිින් විස්තරකරන නාමුරූපි ස්කඳධාතු ආයත්නා දී විදිහයට සියල්ල බෙධවින් කරලා තියෙන පිංවර්නයේ සියල්ලම එයාකාරයෙන් පෙන්නල දෙන පිවිතුරු දාමයි ඔය සත්පුරුසයෝ නිවරැදිවධර්මයේ තැනගෙන පිළිපදින්නට ඕනෑ. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට හලතිීන පස්්නේ තමයි. සතර සතිපට්ඨානය යනු මොනවාද. සාමීනී පහතා දෙන සේක්වා කියලා. පිංවුවත්නී සතර සටිපට්ඨානය ගැන සම්මා සතියටම නමක්. ඒ කියන්නේ කායාන පස්සනා, වේදනාන පස්සනා චිත්තානපස්සනා දම්මානු පස්සනා කියන මෙන්නමී හතවට නමක්. පිින්වත්නී හිත විවිධ අරමුණුවල විසිරයනවා. හැබැයි විවිධ අරමුණුවල විසර යන්න දෙන්නේ නැතුව. පර්ත්න සරීරී විවිධාකාද මේ අරමුණුවල මනාකොට පිහිටවන සිහට පිංවර්ත්නි කායාදී විධා ආරම්මණයන්ගේ මැනවිම් පිහිටවන සිහිට කියනවා සටි පට්ටානය කියලා. පින්වර්ත්න ඒක ධර්ම වසයෙන් අපිට හතරක් දකින්න පුළුවන්. ආශවාස පස්වාස දෙකත් ඒවාගේම ටෙස්ලෝම් නියදත්තාදී සරීර කොට්ටාසත් පිළිබඳව පවත්වන සිහයට සත්තුලස පිින්වර්නි කායානු පස්සනා සටිපට්ඨානය කලා කියන්නේ. එතකොට වද නව ආකාරයක් වෙනවා නව වේදනාවන්ගේ පවත් පිංවර්ත්නි වේදනානු පස්සනාව කියලා කියනවා. ඒවාගේම රාග ඇතිසිතාක් රාගේයේ නැතිසිතක් ආදී විදිහට දස ආකාරයක් වන සිතේ ස්වභාව අනුව පවත්තන සිහිට චිත්තාන පස්සනා සටිපට්ටානය කර කියනවා. එතකොට පින්ංවර්ත්නි මේ විදිහට කායන පස්සනා වීතාානු පසනා චිත්තානු පස්සනා අතර දම්මානු පස්සනා සතිිපට්ඨානේ වෙන්න සත්පුරුස පිින්ුවත්න පංච නීවර්ණ ආදී ධර්මතාවයම් ඔස්සේ පවත්වන සහටීග පංච නීවණ ආදී ධර්මතාවයම් ඇතිවන ස්වභාවේ තිනාකාරයයාදී ඒ කවුණු අනුව පවත්වන සිහයට නමක්. මේ විදිහල සතර සතිපට්ඨානේ ඔය ඇත්තෝ දැනගන්නට ඕනේ පින්වත්න සතර සතිපට්ටාන සිහෙන් කටයුතු කරන්නට ඕන සතිපට්ඨාන භාවනාවටන පින්වතු. ඒ කාන්තේම අනාගාමීහෝ අර්හාත් බවම බලාපොළොත්තුවෙන්නටම ඕනෑ. සත්පුරුස පිින්වර්නයේ ඊළඟට හලතින පස්නේ තමයි. මාපිය කල්්‍යයානි මිතුරු පින්වස් ස්වාමින් වහන්සේ අපගේ බුදුපියාණන් වහන්සේට සතරවරන් දෙවුරු ආටානාටි සූත්‍යයේ දියසනාකොට බුදුපියාණන් වහන්සේ පසුව මහා සංඝයා වහන්සේලාට දීශනාකොට තිබේ. පින්වස් ස්වාමින් වහන්සේ තවත් එසේ සූත්‍ර බුදුපියාණන් වහන්සේට දේශනා කොට තිබේද. කරුණාවෙන් පහතා දෙන්න. අපගේ පින්වසා මෙන් වහන්සේට මේ බුදු සසුනේදීම උතුම්මව චතුරාර්ය සත් ධර්මය අවබෝධි වීවා තෙරුවන් සාණය කියලා. පින්වවැති මෙතනද සතරවරන් දෙවරු බුදුපියාණන් වහන්සේට දේශනා කලා කියන එකට වඩා යෝග්‍ය වෙන්නේ. අතීතයේ වැඩ හිටිය බුදුපියාණන් වහන්සේලා විසින්, සාාවකයන් වහන්සේලාට දේශනා කළ සූ්‍ර දේශනා වාටනාට්‍ය පිරිස්සූත දේශනාව සතරවරන්දීවරු බුදුපියාණන් වහන්සේට ඒයාකාරීම. ්වා බුදුපියාණන් වහන්සේට එහෙම කිව්වට පස්සේ සම්බුදුමෑණයන් වහන්සේ ඒ අනුමත කරලා පින්වත්නී ආටනාටිය පිරිත දරන හැටියට මේ බිස්සූ මහා සංගරාත්නයට අන්තන වදාලා. මේ විදිහට සතරවරන් දෙවියන්ගේ වෛත්‍රවන දෙවිය තමයි ඉදා පැමිණී. ස්්‍රමණ දෙවියොත් තමයි එදා මේ කවන කීවවේ. එතකොට බුදු පියාණන් වහන්සේ සංගරත්නයට එ ඒ විදිහයට දරන්න කළ දේශනා කළා එයින් ලැබෙන ආරක්ෂාව කෙළලක්ස කෝටී සක්වොල සිසාරා යනවා ආටනාටය පීර රතන සූතිය අංගුලි මාල පිරිතවගේ පිරිදේශනාවල බලය පින්වර්ත්න කල්පයක් පවතින ආනිසංසයන්ගෙන් පිවුණු බල සම්පාන පිරිත් දධර්ම දේශනා. එතකොට බුදුපියාණන් වහන්සේට ඒවිදිහට, දේශනා කරලා බුදුපියාණන් වහන්සේ නැවතේ වගේ දේශනා කරපු සූත දේශනා තියෙනවදකළ ඇව්හාම අපිට හම්ුවෙන පින්ුවත්න ආටානාටය සූත දේශනා පමණයි නමුත් දෙව්වර වෙසිෙන් ආරාත්නා කරල කරපු සූත දේශනාරාසියක් තියනවා. ඒ දේශනා කරනකොට දෙවරු පැමිණි සූත දේශනාදිය තියෙනවා ඇ නමුත් මේ විදිහහි සිදුවීමක් සිද්ධ වු සූත දේශනාවකට අපිට ආටානාට්‍යය සූතය හමුවන්නේ. සත්පුරුස පිින්වර්ත්නේ. ඊළඟට අහල තියෙනවා පස්නයක් තෙරුවන් සරණයි පින්වත් ස්මින් වහන්ස අවසරයි. ලෞකික ජීවිතය, සම්මාදිට්ටියෙන්. එදීදා ජීවිතේ ගතකරන ආකාරය පැහැදිලි කර දෙෙන සේක්වා. සරණයි පින්වර්න චතුවාර්ය සත්‍ය ධර්මේ ඔය ඇතු ධර්ම දීශනා හල පොත්්පත් කියල දැන ඉගෙන ගන්න. චතුසච්ච සම්මාධිට්ටිය ඇති කරගන්න. ඔය එත්තු ඉදිනදා ඔහම ගත කරනකොට කම්මාස කතා සම්මාධිට්්‍ය ඇති කර ගන්න කර්ම කරම් පල විශ්ව කර්මකරම පල විපාකරනාආකාර දැනගෙන කටයුතු කරන්නට වග බලාගන්නට ඕනි. සත්පුරස පින්වර්න එදිනදා ජීවිතයේ ගත කරනකට. ඔය පින්වතුම් මංගල සූතියේ තියෙන කවුණුතිස්හට මුලින්ම කියවල දැනීඉගෙනගෙන ඒ පිළිපදින්න මවපියන්ට උපස්ථාන කරන්න විශේසම ස්වාමයා භාරියාවට සලකාන්න භාරාව ස්වාමි පුලස අට සලකන්න අඹු සැමි ජීවිතයේදී භාරිියාවට රාගේ ඇතිවන විදිිය ස්වාමයාට භාරරාගේ ඇතිවන විදිී ඔුන්ගේ බැඳීම් ගොඩ්නගෙන විදිාදී කවන ගැන අවබෝධී පින්වත්නී ගිහිජීවිතය සම්බරව ගත කරන්න ඒවා. සත්පුරුස පින්වුවත්නි අනන සූතිය අනුව ඔයේතු පින්ංවර්ටනී ධනය උපයාගන්නට ඕනේ අත්ති සුකං කියලා මං උපයාගත්ත ධනය දානය බෞභෝග සම්පත් යානවාහන දීපල ඉඩකඩංවාදිය. ඔබට තියෙනවා අනාගත ජීවිතයේ සුරක්ෂතය අබු සැමියන්ගේ දූදරුවන්ගේ මවපියන්ගේ යැපින්නන්ගේ අනාගතයේ ගැන බයිවෙන්න දෙයක් නෑ තමමුළු ජීවිතීම කළබනාකරණය කරගත්ත කියලා අත්ති සුකං කියන සුවේ විඳින්න භෝග සුකං කියලා අබු සැමියන්. දූදරුවා මවුපියන් ඒ සත්පුරුසියු සියල්ල ඒවා බුදතිමිදිමින්, මෙදානාදී පිංකාං කරගෙන පින්ුවත්නි ඒකේනබෝගේ බුංජේයේ උපයාගත්ත ධනය කොටත් සතරකට බෙදල යින් සීඇයට විසිපහක්විතරක් ආහාරපාන අනුභවයට ධානමානාදී කටයුතු වෙනුවුණුත් පංකරගන්න දිහිකම්මාන් පයෝජයේ කියලා. සීයට පනහා කොටස් දෙකක් පිින්වර්ත්නි යොදවන්නේ තවතවත් ආදායන් මාර්ග ලැබිෙන විදිට දීපලි ඉඩකඩම් බෞභෝග සම්පත් වැඩිනාකාලීයට යොදවන්න. චදත්තාන්ච නිධදාපයේ ආපදසු භවිසති කියලා හත වෙනකලස තැම්පත් කල තියන් ලෙඩක්්දුකා කාදරයක් හදි්‍යයක් වුුණොත් මේ යම්කිසි රෝගාබාධයක් ඇතුනොත් ඒයට මුහුණ ද හැකි ආකාරයට මේ විදිහට ඔය සත්පුරුස පුුණ්‍යවන්තයෝ ඔබේ මුළු ජීවිතයීම මැනවින් කලවනා කරන ය කරගන්න ඕන ඒ සඳහා බුදු පියාණන් වහන්ස සිංහාලූවාද සූතතයේ දේශනා කලා ඒ කියවා දැනීගෙන ගන්න පංචිට්ට දම්ම සූතයේ දේශනනා කලා . කියවා දැනීගෙන ගන්න. අනන සූතයේ දේශනා කලා ව්‍යගපජ්්‍ය සූත දේස්නාාවන් දීශනා කලාා මේ වගේ සූත දේශස්නා රාසියක් තියෙනවා පිින්වත්නි ඒවා. දැන ඉගෙනගෙන කටයුතු කයන එතන සම්මාධිට්්‍යියය තියෙන්නේ ලෞකික ජීවිතයේ කර්මකරම්පල විපාගදනේ විදිහත් මැනවින් දැනගෙන ඔය ඇත්තුූ ඉතාම සුවස දෙවිකනෙ දීවතාවයක් එක යුග ජීවිතය ගෙවනවා හා සමාන සතුටකින් සියල්ල මැනවිම් පින්කර ගනී ධර්මී හැසිරේ යහපත්ත ජීවත්තය සුවසී කටයුතු කර ගනී චතුරාලි සත්‍යයා භූධඥාණයෙන් කෙලෙසුන් අසයි විසාකා මහෝ පාර්සිකා සූහන්ගේ. වෙලාබිවාහා වෙලා දර්මුණු පුරන් ලබාගෙන කටයුතු කරපුේ සතුරජායක ජීවිතයේ වගේ බිම්බසාර මහරත්තුමා සූහන් වෙලා ඉදදි රජකං කළ රජකිෙනයෙක් විදිහට ඒවාගේ මනේපිය සිටතුමා සූහන් වෙලා ඉදි සිටුගං කරපු සිටිෙනෙක් විදිහට ගත කළ ආකාරයේ ඔය ඇත්තු අර්්‍යනය කරලා ඔබේ ජීවිතත් ඒවාගේ පින්බරතත්වයක පවත්තාගන්නට ඕනෑ පින්වත්නී ඉදිතා ජීවිතය පින්කමක් බවට පත්කරගන්න සත්පුරුස පින්වර්ත්නේ ඊළඟට අහල තියෙන පස්නේ තමයි පින්වස්වාමීනී, සතර සටිපට්තාානේම එකවර වැඩී යන ආකාරයට කළෙහැකි භාවනාවක් තියෙනවාද ස්වාමීනයේ කියලා සත්පුරුස පිින්වර්ත්නේ මෙට නදී ඔය ඇත්තු සතර සතුපට්ටානේම, එකවර වැඩී යන ආකාරය කිව්වහාම ආනාපාන සතිසූතියේ නම් මුල් හතරිතියන්නේෙ කායාදී කොට්ටාස් අරගෙන සිහ පිහිටුවාගෙන කටියයුතු කරන එ සිත දියුණු කරගන්න ආකාරයේ. පිින්වත්නය සතුර සති පට්ටානේ. කායාන පස්සනා. විධනාන පස්සනා චිත්තානු පසනා, දම්මානු පසනා කියන මේ හතරම එකට වැඩී යන ආකාරීයට තියෙන භාවනා ක්‍රමී තමයි විදර්සනා භාවනාව කළ කියන්නේ. ඔය සත්පුලුසයෝ රූපයේ ගත්තාහම පින්වත්න රූපය පිළි බඳවසීය පිහිටවා ගත්දී. ඔය පින්වතුනට රූපය වගේම නාම ධර්ම බලන්නකොට. නිීවාගේම නාමයන්ගේ වීදනාව හම්බ වෙනකොට සිත හම්බ වෙන්න කොට චිත්ත සස්භාවය ඔය ඇත නුවනි මිමසා බලඇද්දි. නිීවනාදී ධර්ම. තාවිදියට අනෙකුත් චෛල්සක ධර්මාදී බලනකොට විදසනා භාවනාවීදී සතර සති පට්ඨානි වැඩි ආකාරයට කටයුතු වෙන්නේ. පින්වන්තුූයේ ඇත්තු නිවන් දකින්නට විදාසනා භාවනාම වඩන්නට ඕනෑ. විදාසනා භාවනාව හැර වෙනත්කමයක් නෑ නිවන් දකින්නට සතර සටිපට්ානයේ විතරයක් නෙමෙයි සතර සම්යක්ප ධංවීදය සතර ඉද්ධපාද පංච ඉන්දිය පංච බල බොච්ජන්ග ධර්මහත. පිංවර්ත්නී ආර්්‍යෂ්ඨායක මාර්ග අංගාට කියන මේ බෝධිපාසික ධර්ම තිස්, හතම එකට යෙත්නවා, මාර්ක සිතය බවත් දැනගන්නට ඕන සතර සතිපට්ඨානීම එක වර විතරයක් නෙමි. පින්වර්ත්නී මේ බෝධිපාසික ධර්ම තිස් හතම එකට වැඩමින් දියුණුවෙමින් එකටම ඒත්න මාර්ග සිතකින් නසන්න ඕන කෙලෙසුන් නසන තත්වයට පත්තන බවත් තීරුන්ගන්නට ඕනෑ. සත්පරුස පිර්ත්නේ ඊළඟට අහලතියෙන පස්නේ තමයි. අවසරය පින්ංව ස්වාමීින් වහන්සේ. සංස්කාරය ලෝකයට අයත් සියලුදී පිළිබඳව පහදා දෙන සේක්වා තෙරුවන් සරණයි පින්ව ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා සත්පුරෘෂ පිංවර්ත්නී සංකාර ලෝකයේ කලා කිව්හමට. සත්‍ර ලෝකයත්. අවකාස ලෝකේටත් අයිතිවන රූප, වීතනා, සංඥා, සංකාර ම සියල්ලම පින්වත්න සංකාර ලෝකයේ වෙනවා. එතකොට හටගැනීම් හා විනාසවීම් ඇති ලෝකයේ. නැතිවීම හා බංග බවට හැවුණු ලෝකයට තමයි සංකාර ලෝකයේ කියළ කියන්නේ. පින්වත්න සංකාල ලෝකයේ කෙළක අන්නේ හට ගැනීම හා විනාසවීම් ඇති ලෝකයට නැතිවීම හා බංග බවට හැවුණු ලෝකයේ බව තේරුම්ගන්නට ඕනෑ. පින්වත්න ඊළඟට අහලතියන පස්්නය තමයි පින්වත් අපේ ගුරු හිමියනි සටිපට්ටාන සූත්‍රයේ තියෙන විදිහටම වැඩීම තුළින් මඟපල ලැබිය හැකිද. එයට අබිදර්මේ ගලපා ගන්නම ඕනෙද කවුණාවෙන් පෙන්නා දෙන සේකවා මගේ නමස්කාර්දීවීවා තෙරුවන් සරණයි කියලා. සත්පුරෂ පින්වර්ත්නේ සතර සතිපට්ටාන ය විස්තරකන සතිපට්ටාන මහා සතිපට්ටාන සූත දීශනාවේ. තියෙන විදිහටම ඔය ඇත්තු වැඩීම තුළින් ආම වස්සයෙන් දින හතක් උපරීවසයෙන් අවුදු හතක් තුළ අනාගාමී බවහෝ රහත් බව බලාපුොරොත්තුවෙෙන් නැටම ඕන. අනිවාරියම සතිපට්ඨානිවස්සේ කටයුතු කරනකොට. ඒ ඒ කාන්තයම ස්තකර ගන්න පුළුවන්කම ලැබෙනවා. යම් පද පරම කෙනෙකින්න වනා. ඒ පදපරමතත්වය පින්වති නැතිකරගෙන ඉක්මං භවයක, අනිත්තුං ආකාදයේ පුද්ගල බේදයකට පත්තින්නට හැකියාව ලැබෙනවා පරතමාන පදපරමයාට මේ කරන කාරණාව. පින්ංවත්නීප. ඇ නමුත් මිතනදී. අභිධරම මේ ගලපා ගන්නමෝන්ද කියල ඇවු හාම. මුළු අභිධරමේ කටපාඩංකර ගන්න අවස්සන හැ. නමුත් ඔය ඇත්තන්ට රූපවීත්නා සංඥා සංකාර විඤ්ඥාන ගැන පින්වර්ත්නී මැනවින් දැනගන්නට. ආත්මයක් ආත්මයක් මම 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 කියල කෙනේ සත්්‍යේ පුද්ගලය කියල තිබුණ දෘස්තිය. නැති කරගන්නට මහෝපකාරී වෙන්නේ අභිධරමේ අභිධරමේදී ඔය ඇත්තන්ට බොහෝ කව්ුණු දැනේගෙන ගන්නත් සුවසේ නිවන්දකින්නට ඕන කන පින්වර්නී ධර්ම දැනුමත් ලබාගන්න පුළුවන්කම ලැබෙනවා. අභිධරමේ ගලපා ගත්තොත් ඔය පින්වතුන්ගේ භාවනාමාර්ගයට පින්වර්නයේ මහෝපකාරී වෙනවා. මේ විදියට ඔය ඇත්ත කල්පනා කළ බලන්න. සූත දේශනා ැන හරියට බිහෙත් වට්ටෝරුවාගේ. ඒ පුද්ගලයින්ගේ චෛතස්භාවී අනුව සම්මා සම්බුධිමේණියන් වහන්සේ ඒ පුද්ගල ස්වභාවී අනුවබල්ලා පති දේශනා කරපු ඒඋතුම් ධර්ම දේශනා හරියට වෛද්‍යවරය රෝගවලට නියම කරන බෙහෙත් වට්ට වරු වගේ තමයි සූත දේශනා සම්මා සම්බුධමයණයන් වහන්සේ සතිපට්ටාන සූතයේදී කමටහන් රාසියාකක කවන විස්තර කරනකොට ඒ කමටහා පිළිපත්නාආකාරයේ කමටහන් අනුව දියුණුවන විදිහ. දියුණ වෙනකොට පින්වුවත්ලය සප්ත විසුද්ධිය වැඩෙන ආකාරය සප්ත විසුද්ධියයේදී ඒ කවුණු තමාන්තු උපදවා ගන්න ඕන ආකාරී අවබෝධඥානී මුහකුලාා යනාආකාරයාදී බැලූහාම ඔය ඇත්තු අභිතරමය ගලපාගන්නවා නං කල් නොයවාම ඉතා උසස්පටිඵල ලබා ගනීවී. සත්පුරුස පින්ංුවත්නී ඊළඟට අහලතියෙන පස්නේ තමයි පවත් බුදු සසුන බැබලේවා අවසරයි, කලයානමිත්ත පින්වත් සාමින් වහන්ස. බුදුංගඋපන්නේ ලංකාවේ කල්ලිය මෙහේවන ස්මීන් වහන්සේ තිපිටක පොත්වහන්සේ සහ විශුද්ධි මාර්ගයේ යන ධර්මගන්ත, වැදී නිසායයි කියමින්. ඔහු විසින් වෙනම ධර්මගන්තයක් ප්‍රකාසයට පත්කර තිබෙනවා අනාගත කාලයේදී නිවැදි ධර්මගන්ත වංකරගන්නේ කෙසේද. පින්වස් සාමින්න් වහන්සේ කවුණාවින් පහදා දෙන සේක්වා සත්පුරුස පිින්වත්නී. බුදුංගුපාන්නේ ලංකාවේ කල්ලියමිහේවන ස්වාමින් වහන්සේ තිපිටක පුොත්වහන්සේ ස විසුද්ධිමාලග යන ධර්මගන්ත වැරදී කියල කියනවන. උන්වහන්සේ කොහොමට සර්වර්තාඥානය ලබාගත්ති සම්බුදු පියාණන් වහන්සේ නමක් බවට පට්ටෙන් එපාය පින්වුවත්නී තිපිටක බුද්ධ වචනය ගැන දී සනා කරන්න. උන්වහන්සේට කොහිඳ සාරාස්සන්කය කලපලක්ෂයක් පිරූපාරමී බලමහිමේ. උන්වහන්සේට කෝ දෙතිස් මහාපූසලක්ෂන. උන්වහන්සේට කෝ සම්බුද්ධත්තය සම්බුද්ධත්තය පින්වත්නී ලැබෙන්නේ එක බුදු පියාණන් වහන්සේ නමුකට පමණක් පින්වත්නී එක අවස්ථාවකදි මේ සම්බුදුමයණයන් වහන්සේ පහළ වෙන්න මේ කාල්දි තවත් බුදුපාණන් වහන්සේ නමක් පහළවෙන්න නැහැ මේ කාලෙති කවුරු හරි කෙනෙක් බුදුපියාණන් වහන්සේ ලංකාවී පහලනේ කියලා කියනවාන ඒ කියන පුද්ගලයා අනත් රටවර්ලලී ඉතිහාසය ඒවාගේ පුරාවිද්‍යාසමක ස්වභාවයක් ඒවාගේ මතීතිීසියයා ලම්පිින්වර්ත්නි වහල ඉතාම කයි රාටික් කටයුත්තක් කරන්නේ. එතන්දි ත්‍රිපිටක පොත්වහන්සේ සහ පිසුද්ධි මාර්ගයේ කියන ධර්මගන්ත වැරදිී කියලා කියනවන්න එහෙම වැරදී කියන්නට හැකි ියාවක් කොහෙල තියෙන්නේ. පින් ත්න වයසට ගිහිල්ල පැවිදි වෙලා එවැනි යම්යම් පුද්ගලයෝ. තමන් විසින් විසේසයෙන් හොයාගත්ත දෙයක් ආදී විදිහට පෙන්නමෙන් තමන්ගේ නම පවතින්න කියලා හිතාගෙන. ධර්ම විකූති කරමින් සිද්ධකන කාණා ගොඩක් තමයි ඒ කාරණාවන්නේ. එතකොට ඔවුන් කියවන ඔවුන් කියන. හැම කවුණනක් ඇතුලීම තියෙන්නේ සම්පූර්ණයම බොරුරාසියක්ක්. සම්පූර්ණයම දරම විකූතිී රාසියක්. ඔවුන් කියන්නාව හැම දේකමතියනෙ පින්වන විකෘතියක්. ඒ විකෘතීන් කරන්නේ පින්වර්ත්නේ ඔවුනට ලැබෙන විවිධ ලාභපියෝජනාදී විවිධ කානානිසා වෙන්න ඇති. ඔය ඇත්තෝ එවැනි මිත්‍ය දුෂ්ටි සරණයන්න ඇතුව ඔය සත්පුරසියෝ ධර්මයම සරණයන්නට ඕනේ. විස්විද්ධි මාරගේ දරමගන්තේ මොන තරම් මහනයේ උස ධරමගන්ේ. යද පින්වර්ත්නී ඔහු විසින් ඔබහල තියෙනවා. ඔහු විසින් වෙනම ධර්මගන්තයක් ප්‍රකාසයට පත්කරති වෙනවා අනාගත කාලයේදී නිවේති ධර්මගන්ත විංකරගන්නේ කසිේ දෙකෙලා. ඇහුවාම ඔහු විසින් ප්‍රකාසයට පත්කල් ල තියෙන ධර්මගන්තයේ ඔහුගේ ප්‍රකාසයක් සත් ධර්ම ප්‍රකෘතියක් දුටු තැන මේ පිලිස්සීම, දුටු තැන ඒ පින්ුවත්නී ඉවත් කිරීම තමයි කළ යෝත්ත බොහෝම මෛත්‍රයෙන් බොහෝම කවුණාවෙන් යුක්තව ඔය සත්පුරුෂෝ සද්ධර්ම පතිරූපයකට ඉඩක් මත බා කටයුතු කරන්න ඔබ ධර්මය නදන්නා කමහින්ද තමයි ඔවුන් ධර්ම විකෘතිී මතු කරලා ඔබ නොම ගයවන්නේ පිංවත්නී එවැනි දේවල් වැල ඇපීම මහනීය කුසර කරමයක් වන බවත් සරකන්න එවැනි සද්ධරම පතිරූපකව ඇති වෙන දෙන්නන්නේපා දුට තැන එවැනි ගන්ත ධර්මගන්ත වෙන්න එවැනි අසක් ගන්ත ඒ අසත් ධර්මයක් ඇති අසත් පුරුසයෙන් අතින් දියවුුණු ගන්ත පිින්වත්නිි ඉවත් කිරීමයි පිලිස්සීමයි ඒ විනාස කිරීමයි කළ යුතුවන්නේ. පින්වත්නි කෙටි විිවේකයක් ලබාගන්නවා ය පවර් ඉනවට අහලතියන ප්‍රශ්නය තමයි අවසරය පංවස්වාමින් වහන්සේ කායවි්ඥාප්තිය සහ වාක්වි්ඥප්ති රූපතික ගැන පැහැදිලි කරදෙන් දෙෙස ඉල්ලා සිටමින් එමෙන්ම අවි්ඥාලික රූප කලාපයක් කිසිුදු පත්යකින් ඇති නොවන අයුරු පහදාදනමින් කාෝනිකව ඉල්ලා සිටිමි තෙරුව සරණය කියලා. සත්පුරුස පංවර්ත්නේ මෙතනද කායවිඤ්ඥාප්ති සහ, වාක්විඤ්ඥාප්ති රූපදක පැහැදිලි කරන්න කියල කිව් හාම. කායවිඤ්ඥාප්තිය කියලා කියන්නේ සත්පුරුස පංවර්නේ ඔය ඇත්තන්ග සරීරයෙන් කරන විවිධකාර කියාවා. එතකොට විවිධාකාර විදිහට ඔය එත්තු අතපය සෙලවීම් ගමන්කිරීම් ආදී විවිධ කාරණාවන් කරන්නට සිත නිසා ඇතිවන ඒ වායෝධාතු. ඒ කියන්නේ අංගමංගානුසාරී වාතී නිසා පිින්වත්න සරීරී ඒ කවනු සිදුකිරීමක් සිද්ධ වෙනවා. එතකොට සිතනිසා හටගන්න. පිංවත්ි කායිකසියා ඇසිදුවෙන්නට චිත්තජය වායෝධාතුව සුදුසු විදිහට ය සරීරයේ උස්පහත් වෙලාඒ හැකිලීම් දිගෙහැරීම් ආදී කාණා සිද්ධ වෙනවා. ඉතින්කායවිඤ්ඥත්ති රූපය කල කියන්නේ අන්න ඒට නමක්.වාක්විඤ්ඥප්ති රූපී කියල කියන්නේ පිංවත්නී කවුරු හරි කෙනෙක් තමන්ගේ අදහස් භකාස කරනකොට ඒ තමන්ගේ අදහස් ප්‍රකාශ කෙරවීම වෙනුවන් ඒකිනාාට ඇතිවන සිත සමගම ඒ ඇතිවන ස්වභාවේ. එතකොට ඒ අදහස හඟවන්න කටින් වචන බැහැර කරන්න ඒ සබ්ද සමූහහි වචන කොට සාධී විදිහටිහිම වෙන්න පිින්වුවත්න බලපාන ඒ වායෝදාාතුව තමයි කාය වචී වි්ඥප්ති වෙන්නේ. එතක ය ්ඥාපතියි වචී විඤ්ඥාප්තියයි දෙකම ඇසිටින් හටගන්න කාරණ කාය විඤ්ඥාප්තිත් වචී වි්ඥාප්තියත් පිංවර්න විදිහට තේරුම්ගන්නට ඕනෑ වැඩි විස්තර අභිධර්මයේ ශූපවල විඤ්ඥාත්තිරූප දෙකට ගිහිල්ලා ඔය ඇතු දැනගන්නට ඕනෑ. ඊළඟට ආලතියන පස්නේ තමයි සත්පුරුස පිින්වර්ත්න අවසරය පින්ව ස්වාමීන් වහන්සේ. සිතයයි කියන අරමුණු විනිශ්චේකන ස්වභාවය චිත්ත පරම්පරාවී අගින් ඇැග එනවේගේකි. මෙම පාටහයේ තීරුම බවංග පතනය බවංග චලනය, බවාංග උපච්චේදේ සම්පටිච්චනයේ සන්ති වෙන බොත්ධපන ජවන තදාරම්මන ක්‍රියාපටිපාටියද. පිළිබඳව පැහැදිලිකරදෙන් දෙස ඉල්ලා සිටිමි තෙරුවන්සානය කියලා පින්වත්න සිත යැයි කියන අරමුණු විනිශ්චීකන ස්වභාවේ චිත්ත පරම්පරාවේ අගින් නැගේන වේගයක් කලකිව්වාම ඒක තේරුම්ගන්න ඕන මේ විදිහට සිත කියල කියන්නේ පින්වත්න අරමුණු දැනීමට නමා එතකට එක සිතක් අරමුණක් අරගෙන ඇති නැතිව යද්්‍යම තව සිතක් ඒ අරමුණ හෝ තවත් අරමුණක් හෝ අරගෙන ඇතිව නැතුව යනවා. මේ වගේ සිතකට අරමුණක් නැතිව ඇතිවෙන්න බැහැ. අරමුණක් ඇතිවමයි සිතක් හටගන්නේ. අරමුණක් ඇතිවම ඇතිවන පින්වත්න මේ සිත විනිශ්චයකරන ස්වභාවේ චිත්තපරම්පරාවේ අගින් නැගෙන වේගයක් කෙල කිව්වාම. නි්චය කරනවභාවයකට එනකොට පිින්වත්නය සම්පටිච්චන කල කියන්නේ ඒ ලැබු ගත්ත අරමුණ පෙළිගන්නාස්වභාවයට සන්තීරණ කළ කියන්නේ නිශ්චයකට පැමිණෙන විමසා භාලන ස්වභාවයකට ගොත්තපනය කියන්නේ පිංවත්නී ඒ අදාළ කාණාවට. යමරවන සභාවයට. එතකොට සම්පටිච්චන සන්තීරණ ගොත්තපන කියන ඒ පෙලම් පස්සේ ඇතිවෙන්නේ ජවන්සිත් ඉම්ස් ඇතිවන්න තදාරම්මන භවාංගාදී මේ කිය පටිපාටිය මේ කියා පටිපාටයේදී චිත සන්තතිය තුළ පල්ලිවී උමතුවෙන් වගේ පවතින ආසව ධර්මාදී ධර්මතා මෙිහෙම පවතිනවා. එතකොට අරමුණ නිශ්චය කරන ස්භාවය. චි පරම්පරාවී අගින් නගීන වේ කියයක් කෙලකි හාම අවසාන අවසා අවසානයට පවතිනය ස්වභාවයන්ගක දිගින් දිගට පවතින පින්වර්ත්නී ස්වභාවයක් තමයිමක් විස්තර කරන්නේ මෙතනද ඔය ඇත්තු චිත්තධාතු පරම්පරාවී අකණ්ඩ වැඩ පිළිවෙෙන නැත්තා අකන්්ඩ කියා පටිපාටිය අතීත බවංග භවංගාන භවංග පච්චේද. චදධආරාච්‍යනය බංගු පචල මනුදවාරාවචනය එවත චක්ක විඥා සෝත වි්ඥානාදී ඒ පංච විඤ්ඥානයන්ගින් යම් විඤ්ඥානයක් ඒවාගේීම සම්පටිච්චන සන්තියන බොත්ධපන ජවන තදාරම්මන බවංගාදී ඒ කියාපටිපාටයේදී දිගින් දිගටම ඒ චත් පරපුරේ අවසානයට ඇතිවන සිත්වලින් එන වීග ස්වභභාවයක් බව තේරුම් ගන්නට ඕනෑ පත් ඊළඟට අහලතියන පස්නේ තමයි අවසරය පින්වස් ස්වාමීන් වහන්සේ භාවනාවීම් පමණක් සූහම් පලේට පත්විය හැකිද කානික පහතා දෙන්න. පිංවත්නී මෙතනද සූහන් මාර්ගයට ල මේ පත්වනාට පස්ස තමයි පලේට පත්තින්නේ සූහන් මාර්ගඵලයන්ට ගත්වන්නට ඔය පින්වතුම් භාවනා කටයුතු කළ යුතු වෙනවා. සම්මා සම්බුදුමේණියන් වහන්සේ වැඩ හිටිකාලෙදී පිින්වුවත්න දානාදී කටයුතුවලට බිස්සූන් වහන්සේලා යොමු න්නැහැ. බිස්සූන් වහන්සේලා යොමුුණී පින්කම් පැත්තට නෙමි. සංඝරත්නය සම්බුදුමේණයන් වහන්සේ යොමු කළේ ගන්තතර විදාසනාධූර පැත්තට එතනදී මගඵල ලැබී විදාසන දූර පැත්තිෙන් කටයුතු කර ගත්හම විදාසනාදූරීද. සිුවත්න ඒ සඳහා භාවනාදී කටයුතු සමයි සිද්ධ කළේ. කරන්නඕනකනේ විදාසනා භාවනා ක්‍රම අත්තියෙනවා. ඒ කළේ යුතු වෙනවා. ඒවාගේම සහාරත්තමයෝ පෙරභාවල ඒ විදාසනා භාවනාදය වට ලතිබ්බ. තවත් සහර උත්තමයෝ දානාදී අතීත පාරමීදම් පුරලතිබ්බ. ඒ පාරමීදම් පුරාතිබූත්තමයින්ට අමුතුවෙන් භාවනා කළ යුතු වයුයේ නැහැ. භාරමිතා සභාාවෙන් ලැබූ උක්කටිත්‍ය තත්ත්වයන් නිසා ධර්මස්වවනය කනකොටම සූහංආදී තත්ත්වයන්ට පත්වුණ. ඒ පාරමිතා වංගීමම තිබුණු විපයතජ තත්ත්වයන් නිසා පිංුවත්නී ධර්මස්වනය කරලලා ඉදීශනාව සානීවෙද්දම සූවාන් සක්කදාගාමීආදී මාර්ගපලයන්ට පත් වුණ. අතීද පාරමිතාදිය නිසා පින්වත්නි. උදගයත්‍ය විපයතන්න වගේම නීය උතුමුත් ලැබුණ, නේය උතුමෝ යම් යම් භාවනා ධර්මසාකච්ඡාදී විවිධ කියාකාරකන් කරමින් තමයි මඟඵල උපදවා ගත්තේ මේ ආකාරයට සත්පුරු ස පිංවර්ත්න සමහරයතුූ පද පරමව හිටිය පද පරමොයි හිටියයට අර ආකාරයට එන්න බැරුව ගියා. ඒ ඇත්තු ඊ ළඟ භවයක මඟපල් ලැබී හැකි ආකාරයට භාවනාදී කටයුතු සම්පූර්ණ කරගත්තා ඔය සත්පුරුෂයෝ සූහන් පලේටවත් පත්විය හැකිද භාවනාවෙන් පමණක් කියල ඇහු ම පින්වර්ත්නී සබ්භාසව සූතිය ගන්න සබ්භාසව සූතිය සූහන් මාර්ගයේ නැතිකරන කිරසුම් වගේ යුළු සූමංසකාරයේ පැවැත්ත්‍රිය යුතු තැන්වර්දී නුවනී විමසා බලාසිහයෙන් විමසා බලා වීරීෙන් කටයු. රමින් ආහාරාදී වසීමෙන් කටයුතු කරමින් මේ වගේ කෙලෙසුන් ඇැසයුතු ආකාරරාස්යක් දේශනා කළ උපසම්පදා බිස්සූ ජීවිතයක් තුළ ඒ සල් ආකාර සම්පූර්ණ වෙන වැඩපිළිවෙලාත් තියන්නේ සත්පුරුස පින්වර්ත්න මේ ඔය ඇත්ත භාවනාදී කටයුතු වඩන්න භාවනා වඩමින් ධර්මාබූධය ලබන්නට කටයුතු කරගන්නට ඕන ඔබ සීලයිෙන් ඔබ ගුණයිෙන් ඔය ඇත්ත භාවනාවෙන් ධර්මාබෝධය. ලබන්නට කටයුතු කරගන්නට ඕන ඒ සදානිස් ගුරුවරයන්ගේඇසුරු ලබාගන්න එතකොට භාවනා කළිය විුතු තැන්වලදිි භාවනාව සීලී රුකු ලවස තැන්ගලියත් ඒයටත්. දානාදී පින්කංවලින් ඔබට ලැබෙන් වෝ රුකුලවස තැංගලට ඒත් ඒත්. ඒවාගේ ඔය ඇත්තංගීවසීම පුරුදු කරන්න ෝ තැන්වර්ඩ ඔය ඇත්ත අංගී සවපස ලැබීම සම්බන්ධ තැන්වර්ද ඒවාගීම ඔය ඇත්තංගේ ධර්මඥානයේ පැත්තන්ගේ අවදාළකරණය සියල්ලටම පිින්වර්ණය අවස්ස කරන මාර්ගී පෙන්වමී නිසි ආකාරවෝ ඔය සත්පුරුසයින්ව ඒ අදාළ මාර්ගී යොමු කරාවේ සප්ත විසුත්තිය සම්පූර්ණ කරගෙන මඟ පල් ලබන්නට කටයුතු කර ගත යුතුයේ. පවර්න. ඒළඟට අහලතින පස්නේ තමයි. කායාන පස්සනාව වැඩී යනභාවනාවද. බේදනානු පසනාව වැඩී යනභාවනාවද, චිත්තානු පස්සනාව වැඩී යනභාවනාව. දම්මානු පසනා වැඩී අනභාවනාව අනුපිළිවෙලින් පහත් ආදන සේක්වා ස්වාමීනය සාදුසාදුසාදු කියලා සත්පුරුෂ පිින්වර්න එතනදී ඔය ඇත්තන්ට ඉස්කන්ද ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී විදාසනා භාවනා වැට පිළිවෙලේ මෙහෙම කටයුතු කළහම මේ කායානු පස්සනා වේත්නානු පසනා චිත්තාන පසනා දම්මානු පසනා සතර සරිපට්ඨානය හස්සේ ඇදියුණ වීගෙන අනාආකාරයේ පෙන්නල දෙන්නට ඕන පින්වර්ත්නී ඔය ඇත්තු කායාදී රූපකොට්ටාස වල විශල්සීම සම්පූර්ණ එහි අභ්‍යන්තරීටම ගිහිල්ලා ඔබ මේ සුද්දාාස්ඨකාදී සියදු කාුණුවර්ටගේ රූප විසියටටම යොම්වෙනකොට පින්වර්ත්නී ඔබේ අවභෝධඥානයේ දියුණ වීගෙන යනවා ඒවාගේ ඔය ඇත්තු සෝමනස්ස වීත්නා දෝමනස්ස වීත්නා උපේක්කාවීත්නා විදර වීධනාවේ සම්පූණ වරූපිය හො. දැනගෙන කටයුතු කර ඇද්දිී ය පින්වතුන්ට විදාසනා භාවනාවීදී වීත්නාන පස්සනාව හොඳින් වැඩෙනව අවබෝධී දියුණ වෙනවා. ඔය ඇත්තන්ට ලෞකිකසිත් සම්පූර්ණම පවතිනි අසූ එකම. මසා බලමින් පින්වර්ටනී විදසනා භාවනාවීදී ඔබට පුළුවන චිත්තාන පසන විදිහට වඩන්න. ඒවාගේම නීවනාදී සියදුම කෙස් වැඩ පිළිවල ඔබට නුවනින් දකිමින් දම්මානු ප්‍රසනාවත් වැඩී යනනාආකාරයට ඉස් කන්ධධාතුවායත් ඉන්දයාදීම සමින් දිිට්ටි විසුද්ධිය සම්පූර්ණ කරගෙන පින්වර්ත්නී ඔබ පටිච සමපා ධර්මයෝසය සැකහැර සියල්ල අවබෝධ කරගන්නකොට මේ සියලුම කවුණු පිළිබඳ සම්පූර්න අවෝධ ාන. ඇතිවෙන්නේ ඔය ඇත්තන්ට ආනාපාන වගේ සූත දීස්නාවලදි ලේවිදසනාවට යොමු කරන්නට පෙරකායානු ප්‍රසනාව සම්පූර්ණ කරගන්න පුළුවන් ඒ කායානු පස්සනාවේද වැඩිය අන ආකාරය. උද්ානිමති ප්‍රතිභාගනමිති උපචාර සමාධ්‍යාදී විදිහට විස්තර කරගෙන ඉදිරියට ධ්‍යානාදී උපදවාගෙන යන ආකාරය පෙන්නල දෙන්න ඕනේ විීදනාන ප්‍රසනාව නවා ආකාරයකට කටයුතු කරන ආකාරය, චිත්තාන ප්‍රසනාව දහස්ස ආකාරයට කටයුතු කරන ආකාරය. දම්මාන පස්සනාවේදී පින්වර්ටනී නිවනාදිය ඔස්සේ බලමින් කටයුතු කරන ආකාරය. ඉතින්ද විදාසනාවට යොමු කෙරල්ලා කටයුතු කිරීමේදී පින්වර්නී තවත්. ගැඹුරට වැඩිය න ආකාරය ආනාපාන් සතිී භාවනා විදිිස්ත කරදින පුළුවන් තවත් ඕනෑම් භාවනාකමයකදී ඒවගේ පින්වුවත්නි විස්තර කළදී හැකි ආකාරලාා සිියත්තියෙනවා කෙටීෙන් තමයි ඔබට අපි ඔය කවුණු මතක් කළේ. ඊළඟට හලතියන පස්නේ තමයි. පින්වස් සාමන් වහන්සේ. ඔබහන්සේගේ පාද නමස්කාරපූරකු යුමසා සිටින්නට කැමති අප ගිහිජීවිතේ තුළ සිටම. සෝතාපන්න්න මාර්ගීවිත පිවිසේයුත්තේ කෙසේද. ඔබහන්සේට මාගේ නමස්කාරීවීවා තෙරුවන් සාණය කියලා කවනාවන්ත ගුණබර පින්වත්නේ විසාකාම මහෝපාසිකාව ගිහිජීවිතය තුළ ඉද්දි ඒ මෙෙන්ඩක සිත්තුමාත් එෙක්ක දරමස්වවනය කරන්න ගිහිල්ලා. එදා සූ වහන් වුුණා අනේපේ සිත්තුමා ගිහිජීවිතය තුළ ඉද්දිී. සම්බුදු මේණියන් වහද සොයාගෙන ඇවිල්ලා, පින්වුවඇනී ධර්මස්සවනය කළ සූ වහන් වුණ. ලටවන උයන්ට බිම්බිසාර මහරත්තුමා ඇවිල්ල සම්බුදුමේණියන් වහන්සේගෙන් ධර්මස්සවනය කළ සූ වහන් වුණ. ධම්මදින්නත්ඒ එක විවාහවෙලා යුගජීවිතයේ ගවමින් හිටිය. විසා සිතුත් බිවිසාර මහරර්ථමා සූහන් වූ දවසම සූහන් වෙච්ච කෙනේ. ඒ විසාක සිත්තුමත් අපූරුවට යුගජීවිතී ගෙවමින්ෙන් ඉන්දල ඉම්පාස සක්‍රදාගාමීව අනාගාමී වනාා ඔහුගේ අනාගාමී වීමම දම්මදින්නාවගේ පැවිදිවීමේ මුූලාරම්භයක් වනා පිංවර්නී ඔය ඇතු ගිීජීවිතී ගත කරනකොට සෝහන් මාර්ගයට යනගමනේදී මුලින්ම වසත් පුරොසය ඇති කරගන්නට ඕනේ පිංවර්ත්නී පංචපා නස්ක. හන්දයමයි මේ කාරනා කියන අවබෝධී. ඔය පින්වතුන් සක්කාදිට්ටී නැතිකද ගන්නට ඕනි. සක්කාය 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 කියල ඔබ කියන්න මේ රූපවීත්නා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචිපාදානස්කන්දයට. ඔබතාම පංචුපාදා අනස්කන්දයේ දැක්කනෑ අවබෝධ කරගත්ත නෑ නමුත් ඔය ඇත්තු ආත්මයක් මම කියල දෙයක් තියෙනවා කියල ස්තීර යම්කිසි අදහසක නිගමනයක ඉන්නවා පිින්වදී වැනි දෙයක් ඇත්තෙන්හ. ඔය ඇත්තන්ට ඒ තියෙන සම්පූර්ණ වැදි වැටහීම නැති කරගන්නට ඔය ඇත්තු රූපූපාදානස්කන්ද වීධනා සංඥා සංකාර විඤ්ඥානුපාදා නස්කන්ද කියන මේ උපාදා අස්කන්දය පිළිබඳ අවබෝධයක් ලැෙන විද ද . නසාකච්ඡා පවත්තමින් යෝනිසෝ මනසිකාරීන් ඒ ඒ ධර්මතාවයන්ගේ උපපත්ති හටගැම්ම. ඒ ස්භාවයාදී නුවනීමමසා බලමින් පිින්වත්නී කටයුතු කරන්න ඕන පරතගෝසයේ උණුසෝ මන්සකාරී ඇතිවේ. ගීජීවිතය ගතකන ඔය ඇත්තු ආර්යස්ථායක මාර්ගීන් පිළිපදින්න. පිංවත්න ආර්්‍යස්ථායක මාර්ගී පිළිපත්නකොට සක්කාදි්ටිය වගේීම විචිකිච්චා. බුද්ධාද අටතැන්හි සැකේ ඇති නොවන ආකාරයට ඔය සත්පුරුසයෝ ඔබ තුළ පිින්වත්නී කුස ලියෝ දියුණ කරගන්න. ඒවාගේම සීලබ්බත පර අමාසයෝ. අජවත ගූත උක්‍රවත යාඥා කන්නලව ඉල්ලීම් තමන් දිසරබල්දායක් දිවිකනය කළඟට ගිහා මෙතන සදාකාලි ඉන්න පුළුවන් වගේ වැදිිමිත්‍යයා දුෂ්ටි ස්භාවයක් නැට්ටටම නැති කරගන්න මේ හේතු පර ධර්මයන්ගේ කියාකාරීත්‍රයෙන්යුක්ත ඉස්කන්දධාතුවායත් ඉන්ද්‍රයාදී ධර්මතා පිළිබන් නිසි අවබෝධයෙන් ඔබේ. න්දිය ධර්මාරී ියුණු කරගෙන බෝධි පාර්සක ධර්මතිය සත. පින්වර්ත්නී වැඩිලා එකට ඒත්න මාර්ග සිතකින් කෙලෙසුන් අසන්න කටයුතු කරගන්න ගිහිජීවිතයේදී. අතීතිය ඉහෙම කළ ගත්තා ය දහසක් දෙදහසක් පනස් දහසක් ලක්සයක් කෝටි ගානක් කියලා කියල නිම කරන්න බැරි තරන් හිටියා. නිනිසා ගිහිජීවිතයේ ගතකරන ඔය පින්වතුන්ට මඟපල් ලබන්නට කිසිම බාධාවක් නැහැ සත්පුරස පිින්වත්නී සෝහාන් මාධගපල්ලාබී ගිහිජීවිතයේ තුළ ඕන තරන් ලැබෙනවා පින්වන්ත ඔය ඇත්තු ඒ සඳහා උතුම් ප්‍රතිපදාව අනුගමනය කරලා සසර දුක් නසා සසදින් එත දෙවෙන්නට අධිෂ්ඨාන කරගන්නට ඕනෑ. සත්පුරුස පින්ුවත්නී අද දවසේතීත් ඔය පුුණ්‍යවන්තයෝ. ඒ ධර්මසාකච්ඡාවන් සුදු කලා. ඔය සත්පුරුසයෝ විවිධ රටවල්ලලීඳමි අද මේ මහා පින්කමස් සමඟ සම්බන්ධ වනා සත්පුරස පිංගුවත්න ධර්මතානය ලබාදමින් ජනත කර ගත්තපුුණ්‍ය සම්භාරයූ ඔබ නමිමියගේ සිරුනෑ දැයින තන මෝදං කරන්නට ඕන මිනිපුරා අමාආසාන්ධි තපපුවනාරන්න ශවනාස නිර්මාණය කළ සුපින්වත්‍ර්‍යාපාරික. ජලෑල් ැතිතුදුුන් එම පින්වන්ත සාන්තිරන්තුන්ග මැතිනිය එම පින්වන්ත දියනිය පුතනවා සත්පුල් සැහැම දෙනාගේීමත් මේ සියදම කටයුතු මෙහෙවමින් සංවිධානය කරමික් කටයුතුකන අපරැකගේ පඥාසාර පොඩි මුදුුවන් වහන්සේ ඒ ොඩි හමුදුවන් වහන්සේගේත් ඒවාගේම සත්පුරොස ඔබ හැමදිනාගේීමත් කායමණ්ඩලේ හැමදිනාගීමත්සිලුම සැදෑැවතුන්ගේත් නමිමියගිය සාංසාධිකනය දැයිනට ඒකාන්තීම මපින් අනමෝදං වීවායකල සාත්නාධයක් පවත්වන්න. සිරුදිවියන්ට මීපිින් අනමෝදං වීවායිකල සාත්නාධයක් පවතන්න. සසර දුක්නසා සසරීන්ගතරව නිවන් දක් ඉන්නට මේ පුුණ්‍යතරමයු ඒකාන්තීම. හිීතු සම්පත්ම වීවාඉගල සාත්නාදයක් පොර්තන්න සත්පුලස පින්වත්නිි. අද දවසේදීත් මෙ සදු කටයුතු මෙහම සංවිධානය කරමින් ඇකටයුතු කරපු අපි අපරැකේ ප්ඥාසාරපුඩි හාමුදුරුවන් වහන්සේටත්, ඒවාගේම මියවුතුම් පුුණ්්‍යභූම නිර්මාණය කරපු සත්පුරස්ස ජෑලාල් මැතිදම් ඇති නියදූ දරුවන්ටත් සත්පුූස සදැහැති පම්බර ඔබටත් ඔබ පවුල් පරපුරේ හැමටත් අපිසිරු සිස්සේ ස්වාමෙන් අහන්සල ගිහි පැවිදි හැමටත් ඔබ සැමට නිදක් නිදෝ කීතීර් ගායස්ලපීවා. අභිවාදනසිීරීස නිච්චන් වදාප්‍රචායිනෝචත්තාාරු දම්මා වඩඩන්ති ආයුවන් ලෝසු කම්බලං ආයුරාරෝග සම්පති සර්ග සම්පත්තිමි වචේ අතු නිබාන සම්පත්ති ඉමිනාති සමිච්චතු තෙරුවන් සරණයි